අයිබුවන් සුවහසක් බොදුනුවන්ගේ සිත් දහම් රසයෙන් කොළුගන්වා ඒ උතුම් දහම් පණවිඩය කෝරගලින් නැවතත් ලොවට දායාද වන අසිරිමත් සන්දහාාවක තවත් වටිනා වූ පින්කමක් දෑට දායාද කරන්නටයි අප යළි පිබිදෙන කෝරගල සිට මෙලෙස සූදානම් වන්නේ. නෙත් යුද හමුදා කටින චීවර මංගල්ලේ දෙවන මහපින්කම ආරම්භ කරන්නට සැරසෙන මොහොත. එවෙනුවෙන් අපේ ගෞරවනීය මහා සංගරුවන දම් සභා මණ්ඩපයට වැඩම කරන මොහොත අවටින් හාත්පසින් ඇහෙන පංචතූර්ය නාදයෙන් හෙබි සාදුනාදයෙන් හෙබි ඒ උතුම් ආශිර්වාදයෙන් ඔද වැඩුණු හිත් තුළට අපි ඓතිහාසික කූරගල පුදබිමේ සිට යළිපිබිදෙන කූරගල ඓතිහාසික උරුමය නැවතාවර්චනය කරන්නට සූදානම්. මේ සජීවී වැඩසටහනේදී අපි සිහිපත් කරන්නට ඕන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව. යුද්ධ හමුදාව නිරන්තරයෙන්ම කූරගල ගොඩනංවන්නට වගේම එවගේම මේ කඨින මහා පුණ්‍යෝත්සවය සාර්ථකව දෑට දායාද කරන්නට අපරිමිත ශක්තියක් වූ වග. එහිදී එහි නියමුවානන් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමන් බොහොම ගෞරවයෙන් අපි සිහිපත් කරනවා. එතුමන්ගේ සම්ප්‍රාප්තියත් මේ සමගම සිදුවීම අපට භාග්‍යයක්. එවගේම එම මැතිනිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය සුජීවා නෙල්සන් මැතිනිය බොහොම ගෞරවයෙන් අපි සිහිපත් කරමින් පිළිගනු ලබනවා. එවගේම අපි සිහිපත් කරන්නට කැමති මේ ඓතිහාසික කෝරගල පුදබිම ඒකාලෝක කරන්නට නිබඳවම ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ අත්වැල් බැඳගෙන ශක්තියක් වන බටහිර ආරක්ෂක සේනාඥාපති යුද හමුදා බෞද්ධ බල මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් සුජීව සිනරත්යාපා මැතිතුමන් ඇතුළු රණවිරුවන් එවගේම ඊට සමගාමීව ආරක්ෂක අංශය නියෝජනය කරන සිවිල් ආරක්ෂක බලකාය දෙපාර්තමේන්තුව එවගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය මෙහිදී අපේ කල්තොට පොලිස්ථානයේ ස්ථානාධිපතිතුමන් ඇතුළු පිරිස මේ රණවිරුවන් එකට එකතු කරගෙන එක මිටකට ගෙන ඒ සියලු රණවිරුවන්ගේ ශක්තිය මුදාහරණ වත්මන් පුදබිමයි ඓතිහාසික කූරගල පුදබිම. ඒ පුණ්‍ය භූමියේ සිට අපේ ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් එවගේම ඊට සමගාමී තවත් ප්‍රභු බොහෝ පිරිසක් මේ අවස්ථාවට එක් වෙනවා. කල්තොට ප්‍රාදේශීය ලේකම්තුමිය එවගේම නිබඳවම නෙත් ජාතිය නාලිකාව සමඟ අත්වැල් බැඳගෙන සිටින මාස්ටර් ගයිඩ් ආයතනයේ ගරු සභාපතිනිය දිස්නා වනිගසේකර මෞතුමිය චන්ද්‍රසේන වික්‍රමතිංග පියතුමන් සහ මලින්ද උදිත ඇතුළු ඒ පවුලේ පින්වතුන් සහ අපේ සේනක සෙන් මැතිතුමා ඇතුළු ඒ පිරිසත් අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්නට කැමති. අපේ මේ සුවිශල් දම් සභා මණ්ඩපයේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට සැරසෙන මොහොතේ නෙත් FM රේඩියෝවේ ගරු සභාපති නිහාල් සෙනවිරත්නය පමැතිතුමන් එවගේම ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය මැතිතුමන් එවගේම අපේ නෙත් සියලු දෙනා මේ පුණ්‍ය භූමියට නෙත් ශ්‍රාවක පින්වතුනුත් ඒක රාශී කරගෙන සූදානම් වෙන අසිරිමත් අවස්ථාවයි දැන් එළඹ තිබෙන්නේ. සෙනසුරාදා සිත්නේ තසපු අහන වෙලාව ඒ වෙලාවේ අපි මේ ඓතිහාසික යළි පිබිදෙන කූරගල අභිනව දම් සභා මණ්ඩපයේ සිට දහම් ස්වරය ලොවට දායාද කරන්නටයි සූදානම් වෙන්නේ. එවෙනුවෙන් අපේ පූජනීය නෙල්ලිගල ස්වාමීන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ කල්යාණ මිත්‍ර එවගේම නෙත් රේඩියෝවට අපට කල්යාණ මිත්‍ර අපේ ගරු යුද හමුදාපතිතුමන්ට නිබඳ කල්යාණ මිත්‍ර එවගේම දාම්ස්වරයෙන් සුවහසක් ශ්‍රාවක සිත් ප්‍රබෝධමත් කරන
අපේ සිත්නේ තසපුය ගරු දේශකයාණන් වහන්සේ ගම්පහ බවුන් පැලස්ස උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස්ස නිර්මාතෘන් වහන්සේ විචිත්‍ර ධර්ම කතික පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ මේ වන විට මේ මාස්ටර් ගයිඩ් ආයතනයේ මූල්‍ය පරිත්‍යාගයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශක්තියෙන් ගොඩනැගුණු එවගේම නෙත් ශ්‍රාවක පින්වතුන්ගේත් ශක්තිමත් දායකත්වය එකතු වුණු රමණීය ආසිදිසි ශාක්‍ය සුගත දම් සභා මණ්ඩපයේ සිට අපේ ලොවට බෙදන්නට සෝදානම් වෙන්නේ අපේ පූජනීය වන්දනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේව සාදුනාදයද්දී ශ්‍රද්ධාභිමුඛ චේතනාවෙන් නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව වෙනුවෙන් මේ අසිරිමත් පුණ්‍ය භූමියේ අසිරිමත් දම් සභා මණ්ඩපයේ සිට පිළිගන්නට කැමැතියි. අවසර ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු. පින්නතුනේ අපේ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි අටවන කඨින මහා පින්කම යුද හමුදා net කඨින මහා පින්කමේ සූදානම. ඒ වෙනුවෙන් සන්ධ්‍යාවේ ධර්ම දේශනාව සිදු කිරීම වස් වැඩමවා වදාළ පූජනීය වන්දනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේට දෙහෙත් පිළිගන්වා ආරාධනා කරන්නට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අපට සිටින කල්යාණ මිත්‍ර එවගේම මේ රට රකින්නට දිරිදෙන සංස්කෘතිය රකින්නට දිරිදෙන උවදුරු දුරලා රට ගොඩනංවන්නට ශක්තියක් වෙන COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ජෙනරල් ශාමින්ද සිල්වා මැතිතුමනි, ඔබතුමන්ට බොහොමත්ම ගෞරවයෙන් අපේ සුජීව නෙල්සන් මැතිණියනි, ඔබතුමියට බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ගෞරවනීය ගෝතම ස්වාමීන් වහන්සේට දෙහත් පිළිගන්වා ආරාධනා කරන්නට. එවගේම මේ දම් සභා මණ්ඩපය රමණීය දම් සභා මණ්ඩපයක්. ලංකාවේ විහාරස්ථානයක තිබෙන විශාලතම දම් සභා මණ්ඩප අතර ඉතාමත්ම රමණීය දම් සභා මණ්ඩපයක්. එය කූරගලට දැයට දායාද කරන්නට ධන පරිත්‍යාග කරන්නට වත්මනේ විශාඛාවන් මෙන් යොමු වුණු අපේ මාස්ටර් ගයිඩ් ආයතනයේ ගරු සභාපතිතුමනි තුමියනි දිස්නාවානික සේකර මවතුමියනි එවගේම චන්ද්‍රසේන වික්‍රමරත්න පියතුමනි ඇතුළුේ පවුලේ පින්නතුනි ඔබ සියලු දෙනා වෙනුවෙන් අපේ දිස්නා මවතුමියට ආරාධනා කරනවා මල් වට්ටිය පූජා කොට මේ අසිරිමත් පුදබිමේ අසිරියත් සමග දහම්සවරය ලොවට බෙදෙන අසිරිමත් ධර්මානුශාසනාව මේ පුදබිමේ සිට net රේඩියෝවෙන් සුවහසක් net සිත් පුබුදුවාලෙන සෙනසුරාදා සිත්නෙත් අසපුවට සමගාමී විකාශයක් ලෙසින් දැයට දායාද කරන්නට පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීනි ඔබ වහන්සේටයි ඒ උතුම් ධර්මස්වරය අවදි කරන්නට ගෞරවයෙන් නමස්කාරයෙන් ආරාධනා කරන්නේ. අවසරයි ස්වාමීනි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 කුරගල ඓතිහාසික රාජමහා විහාරාධිපතිශ්වර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපතිශ්වර යටිහිලගල ඓතිහාසික රාජමහා විහාරාධිකාරී දුරන්දර අපගේ කල්යාණ මිත්‍ර නූතන
විස්කම් දෙව්පුතු යන අනර්ථ නාම ලාභී අපේ පූජනීය නෙල්ලිගල හාමුදුරුවෝ කියන නමින් කවුරුත් දන්න වතුර කුඹුරේ දමරතන නායක මහා ස්වාමීන් වහන්සේ ප්‍රධාන වැඩ සිටින සියලු මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් යුද හමුදාපතිතුමනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සෙනසුරාදා සිටනේ තසපුව වෙනදට අපි සජීවීව මැදිරියේ මේ වෙලාවට ඔබට ධර්මය කියා දෙන්නේ. නමුත් අද අපිට ජීවිතයේ කවදාකවත් අත් නොදුටු මහා පුණ්‍ය ශක්තියක් අපේ ජීවිතයේ ගෙවෙන මොහොතක් හැටියට අපි විශ්වාස කරනවා. මීට මාස කීපයකට උඩදී අපි කෝරගලට එනකොට තාවකාලිකව සකස් කරපු ශාලා ඇතුලේ අපි ධර්මය කියා දෙනකොට එලි මහනේ ධර්මය කියා දෙනකොට වර්ෂාවෙන් බාධාවන් මැඩගෙන කොහොම හරි අමාරුවෙන් ධර්මය කියා දෙනකොට මමවත් ඒ මොහොතේ සහභාගි වෙච්චන් කිසිම ස්වාමීන් වහන්සේ නමක්වත් විශ්වාස නොකරපු මහා දායාදයක් මේ වෙද්දී උතුම් කූරගල පින්බිමේහි පිහිටවලා ගොඩනගලා තියෙනවා. ඒ තමයි දන්න දසක ගානක ධර්මයේ නැහිච්ච රහතුන් පාද ස්පර්ශ කරපු මේ පින්බිමේ මිනිසුන් සදහැවතුන් දහස් ගණනකට කිසිම අපහසුාවක් පීඩාවක් නැතුව ධර්මයේ ශ්‍රවණය කරන්න මහා දවැන්ත ධර්ම මණ්ඩපයක්. ඉස්සර බණ මඩුව කියලා මිනිස්සු නම් කරපු ධර්මශාලාව කියලා මිනිස්සු වර්තමානයේ හඳුන්වන නොයෙක් ධර්මශාලාවලට අපි වැඩලා තියෙනවා. ලංකාවේ වැඩම කරපු බණ කියපු ධර්මශාලා ගණන මට මතක නැති තරම් ධර්මශාලාවල අපි බණ කියලා තියෙනවා. හැබැයි මම හිතනවා ජීවිතේ සමහර විට මගේ මේ ධර්ම දේශනා කරන ධර්ම ප්‍රචාරක ගමනේ අද වෙන්නේ නැති පින්වත්නි, දෙවැන්තම ධර්මශාලාවක විශාලම ධර්මශාලාවක ධර්මයේ දේශනා කරන දවස. මෙහෙම බොහෝ ගැටලු බාධා ප්‍රශ්න තීච්ච භූමියක මෙච්චර කෙටි කාලෙකින් හීනෙන්වත් කෙනෙකුට හිතන්න අමාරුයි මේසා දෙවැන්ත ධර්මශාලාවක් ගොඩනැගෙවි කියලා. අද ඒක හීනයක් නෙමෙයි, ඉෂ්ට වෙලා හමාරයි. ඒ පිටුපස ඒ වෑයමට උරදුන්න හැම දිනෙකටම අපි හදවතින්ම අපේ සෙනෙහසින් මේ පින් ආශිර්වාද පූර්වකව අනුමෝදන් කරනවා. ඉතින් ඒ ධර්මශාලාවේ පවත්වන පළමු දම් දෙසුම යුද හමුදාපතිතුමන් දැහැත් පිළිගන්නවල ආරාධනා කරලා මට පොඩි රහසක් කිව්වා. ශාලාවේ අපේ පරිශ්‍රයේ වාඩි වෙලා බණ අහන්න බලාගෙන ඉන්න අයට පේන්නේ නැති එතුමා යමක් මට කියනවා. එතුමා මට කිව්වේ ඔබ වහන්සේට ලොකෝ පිනක් තියෙනවායි කිව්වා.
මේ ශාලාවේ පළවෙනි දේශනේ මේ විදිහට සිද්ධ කරන්න. විදම්දාපතිතුමනි, කෝරගල මම විශ්වාස කරන හැටියට අතීතෙත් සමහර විට මෙහෙම ධර්ම දේශනා සිද්ධ කෙරෙන්න ඉතිහාසයේ ඇත්තටම තිබ්බද කියලා අපිට විශ්වාස කරන්න අමාරුයි. මොකද මේක රහතන් වහන්සේලා විවේකීව වැඩ හිටපු භූමියක්. රහතන් වහන්සේලා විවේකීව වැඩ හිටපු භූමියකට මිනිස්සු දහස් සංඛ්‍යාත ගණන් එකතු වෙච්ච අවස්ථා නැතුවම නෙමෙයි. හැබැයි අපි බැරි වෙලා හරි එහෙම දහස් ගණනින් මිනිසුන් එකතු වුණේ නැත්තම් මේ භූමියට අතීතේ. එහෙම නානම් කෝරගල මෑත ඉතිහාසයක දන්න කාලෙක ධර්මය අහන්න ඉඩ ප්‍රස්ථාව සකස් කළේ පසුගිය කාලේ net fm නාලිකාවෙන් සිදු කරපු සීල සමාදාන වැඩසටහනක්, පොහෝ දින වැඩසටහනක් එක්ක මිනිස්සු දහස් ගණනක් එකතු වුණා. එදා ඒ වැඩසටහනේදීත් පින්වත් යුද හමුදාපතිතුමනි, මගේ කල්යාණ මිත්‍ර නෙල්ලිගල ධම්මරත්න නායක හඳුරෝ පළමු ධර්ම දේශනේ දායාද කළා එදා. එතකොට මේ අද නෙමෙයි මට දැනුනේ එදයි මට පිනක් තියනවා කියලා කූරගල පළවෙනි බණ කියන්න. අද මේ කෙරෙන්නේ දෙවෙනි බණ. හැබැයි මේ ශාලාවේ කරන පළවෙනි බණ. එනිසා ඒ දේශනාව ආරම්භෙදිම අපේ පින්වත් ලක්ෂ සංඛ්‍යාත net ශ්‍රාවක ශ්‍රාවිකාවන් සියලු දෙනාගෙම සාදුකාර මැද්දේ පින් දෙනවා. මේ වෑයම රෑ දවල් නොබලා වෙහෙසෙමින් මේ ශාසනයට දායාද කරන මගේ කල්යාණ මිත්‍ර පින්වත් වතුරු කුඹුරි ධම්මරත්න නායක හාමුදුරුවන්ට පළමු කොට අපි ආශිර්වාද කරනවා. මේ පින උන්වහන්සේට චිරාත් කාලයක් මේ සසුන් වැඩ වඩන්න දිගාසිරි පිණිසම ඒකාන්තයෙන්ම හේතු වේවා කියලා. මට හැඟෙන දෙයක් සිංහනාදයක් වගේ කරන්න මේ රටේ මහා සංඝරත්නයෙන් අවසර. අපි මේ රටේ වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලා දකිනවා යම් අධ්‍යයනයක් කරනවා උන්වහන්සේලාගේ වැඩපිළිවෙල අපිට පේනවා. මම විශ්වාස කරන විදිහට වයසටත් සාපේක්ෂව නෙල්ලිගල හාමුදුරුවෝ තරම් මේ රටේ යම්කිසි බාරගත්ත දෙයක්, ඒ වගකීමක් බාධාවන් ජයගෙන කරන්න දක්ෂ ස්වාමීන් වහන්සේලා අතරේ උන්වහන්සේ තරං ඉහළටම ඔසවා තියන්න තවත් භික්ෂුවක් මම දැකලා නෑ ලංකාවේ. ඒ වගේ මේ ආත්ම ශක්තිය, ඒ මහා පෞරුෂය තියන, ඒ වයසට සාපේක්ෂව එච්චර පෞරුෂයක් තියෙන භික්ෂුවක් මම මේ රටේ දැකලා නෑ. මේක සිංහනාදයක් වගේ මම දැකලා නෑ. උන්වහන්සේ තමයි මට මේ රටේ ඉහළින්ම ඔසවා තබන්න පුළුවන්. ඒ සංඝ පෞරුෂය තුළ අපිට සිහි වෙනකොට වඳින්න පුළුවන් මහා ගුණ ඇති ඒ උතුම් සංඝ පීතෘ අපේ නෙල්ලිගල හාමුදුරුවන්ට අපි ආය ආයෙත් ආශිර්වාද කරනවා. ඒ වගේම දේශනාව ආරම්භෙදී නොකියා බෑ, මේසා මහා දැවැන්ත ධර්මශාලාවක් මේ පින්බිමේ ගොඩනගන්නට දායකත්වය දැක්වුව මාස්ටර් ගයිඩ් ආයතනයේ පින්වත් අධිපතිතුමිය සභාපතිනිය අපේ පින්වත් දිස්නා අම්මා. ඇත්තටම ඇගේ මූලික ධන පරිත්‍යාගයෙන් මෙච්චර කෙටි කාලෙකින් මේ ධර්මශාලාව ගොඩනගන්නට ඇය දැක්වුව ඒ ධන අනුග්‍රහයට අපි ආශිර්වාද කරනවා. අම්මා, මේ රටේ මේ වෙනකොට
ගොඩනැගිලි ද්‍රව්‍යවල තියෙන මිල අහස උසට ගිහින් තියෙන බව රටට නොරහසක් නෙමෙයි. මේ පවතින වසංගත තත්ත්වෙත් එක්ක මේ කාලේ මෙහෙම වැඩක් කරන්න කොහොම ශක්තියක් ඕනෙද කියන එක අපිට තේරෙනවා අම්මා. සමහරට මේ වසංගත කාලෙට පෙර ඔබතුමිය මේ ධනය වියදම් කළා නම් මේ වගේ ධර්මශාලා තුනක් ගොඩනගන්න ධනයක් යොදවන්න ඕනේ කියන එක අපි දන්නවා. අපේ හාමුදුරුවන්ගේ තියෙනවා එක වචනයක්, සංඝ පෞරුෂය කියලා වචනයක්. උන්වහන්සේ කවදාකවත් කිසිම දෙයක් බැක් බැක් ගන්නෑ. ඒ නිසා හාමුදුරුවෝ ඒ අභියෝගෙත් බාරගත්තා, දිස්නම් අය වෙනුවෙන් ශක්තිය දුන්නා. අපි පින්වත් දිස්නම් මටත් ආශිර්වාද කරනවා. ඔබතුමියත් දීර්ඝායුෂ නිරෝගී සුව පිණිස මේ හැම පිනක්ම ආශිර්වාදයක් වේවා කියලා දේශනාව ආරම්භ කරන මේ මොහොතේ ඒ වගේම කිව යුතුයි. ධන අනුග්‍රහය ඒ විදිහට අපේ හාමුදුරන්ට ලබා දෙද්දී ශ්‍රම අනුග්‍රහය ලබා දෙන්නේ පින්වත් අපේ කල්යාණ මිත්‍ර, වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කල්යාණ මිත්‍ර පින්වත් යුද හමුදාපතිතුමන් ප්‍රධාන ජ්‍යෙෂ්ඨ ඉහළ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සිට සියලු මේ සෙබල පුතාල දුවලගේ මහන්සිය, රණවිරු දරුවන්ගේ කැපවීමයි ශ්‍රම අනුග්‍රහය විදිහට මේ සා මහත් දැවැන්ත ධර්මශාලාවක් මේ සම්බුද්ධ ශාසනයට දායාද කරන්න අවස්ථාව සැලසිලා තියෙන්නේ. ඒ නිසා ඒ පින්වත් අපේ ආදරණීය යුද හමුදාවේ සියලු රණ දරුවන්ට අපි හදවතින්ම ආශිර්වාද කරනවා. පින්වත් යුද හමුදාපතිතුමන්ගේ සිට සියලු රණවිරුවන් දීර්ඝාෂ නිරෝගී සුවම ලබත්වා. කොදු මහත් ආකාරයෙන් වචනකින් හරි කැපවෙච්ච උපකාර කරපු විශේෂයෙන්ම net fm නාලිකාවේ අධිපතිතුමන් ගේ සිට ප්‍රධාන විධායක නිලධාරීතුමන්, ඒ වගේම අපේ වරුණ මහත්මයා ඇතුළු ආගමිකංශයේ දරුවන්, මේ හැම දෙනෙකුගේම net ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ කැපවීමත් මේ ධර්මශාලාව මේ විදිහට ගොඩනැගෙන එකට ලැබිලා තියෙන නිසා බණපදයක් ශාලාවේ කියන්නට පෙර කෘතගුණ පිණිස මේ විදිහට සියලු net නාලිකාවේ අධිපතිතුමන්ගේ සිට ශ්‍රාවක ශ්‍රාවිකාවන් දක්වා සියලු දෙනාටමත් හදවතින්ම ආශිර්වාද කරනවා. පළමු කොට මන් දැක්කා මේ මහා කර්තව්‍යයේ ඡායාරූප විටින් විට පළ කරනකොට අපේ නෙලිගල හාමුදුරුව හදලා තියෙන කූරගල ගොඩනගන්න කූරගලට ශක්තියක් වෙන සියලු දෙනාව එකට එකතු කරලා WhatsApp group එකක් මේ සමූහයට එකතු වෙලා ඉන්න පිරිසට දකින්න නිතර නිතර ඡායාරූප පළ කරද්දී මං හරි ලස්සන දෙයක් දැක්කා. net fm නාලිකාවේ අධිපතිතුමන් අපේ පින්වත් නිහල් ඈපා මහත්තයා පුදුමාකාර හදවතකින් සතුටු වෙමින් එතුමා නිතර නිතර අනුමෝදන් වෙනවා මං දැක්කා. ලංකාවේ නැතත් එතුමා විදේශයේ සිට මේ ගොඩනගපු නාලිකාවෙන් මෙච්චර කර්තව්‍යයන් මේ ශාසනය වෙනුවෙන් සිද්ධ වෙනවනි කියලා එතුමා හදවතින්ම සතුටු වෙනවා. ඒ නිසා අපි ආදරෙන් එතුමට ආශිර්වාද කරමින් වචනයකින් හරි මේ මහා වෑයමට දායක වෙච්ච හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරනවා. පළමු කොට සාදු සාදු සාදු. පින්වත්නි, අද දායකත්වයට එකතු වෙනවා මීට වසරකට පෙර මිය ගිය ශෂිනී ලවංගා ෆොන්සේකා පින්වත් දියණියගේ මව, පියා, සහෝදරයා, අජිත් පුතු ඇතුළු පවුලේ හැම දෙනාම, ඒ හැම දෙනාගේමත් දායකත්වයෙන් ඔබට අද දවසේ අපි සිත්නෙත් අසපුවේ මේ උතුම් ධර්මානුශාසනාව net fm නාලිකාව සහ යුද හමුදාවේ අනුග්‍රහයෙන් කෙරෙන මහා කඨින පුණ්‍යෝත්සවයට සමගාමීව සජීවීව සිදු කෙරෙන දේශනයක් නිසයි අද දවසේ මේ විදිහට
දේශනාව ආරම්භයේ යම් පිරිසක් සිහිපත් කරන්නට සිද්ධ වුණේ. ඉතින් අපේ අද දවසේ ඔබට කියා දිය යුතු මාතෘකාව නිදහසේ මම තීරණය කරන්නේ නැතුව මේ මහා වෑයමට දායක වෙච්ච මගේ පින්වත් කල්යාණ මිත්‍රයාණන් වහන්සේගෙම රුචිය මට අවශ්‍ය වුණා. උන්වහන්සේගේ කැමැති මාතෘකාව මම උන්වහන්සේගෙන් විමසා සිටියා. උන්වහන්සේ මට කිව්වා, පින්වත් යුදහමදාපතිතුමනි, එදා යුදහමදා මූලස්ථානයට මේ කටින දුස්සේ වඩම්මනකොට අපේ හාමුදුරුව මට යෝජනා කළා පෞරුෂය ගැන දේශනයක් කරන්න කියලා. හාමුදුරුව මගෙන් ඉල්ලීමක් කරා අද දේශනාවත් ඒ මාතෘකාවෙන්ම කතා කරන්න කියලා සංක්ෂිප්ත කරලා. ඒක උන්වහන්සේගේ කැමැත්ත. ඒ නිසා මම අපේ හාමුදුරුවන්ගේ ඒ කැමැත්තට මගේ මේ මනස වචන වෙන් කරනවා. අද දවසේ අපි කාටත් මේ ජීවිතේ ධර්මය ශ්‍රවණය කරන පින්බර අවස්ථාවේ යම්කිසි පිනක් තියෙනවා නම් මේ මනුස්ස ලෝකෙට එන්න, පින්වත්නි, මේ මනුස්ස ලෝකෙට අපි ආවේ අපිට ඒ වෙනුවෙන් ලැබිච්ච මහා පෞරුෂයක් අතීතේ තිබිච්ච නිසා. අතීතේ තිබ්බ අපේ පෞරුෂ නිසා අද අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. ඇයි එහෙම කියන්නේ? යමෙකුට පින්වත්නි මනුස්ස ලෝකේ උපත ලබන්න නම් මහා පුණ්‍ය ශක්තියක්, මහා කුසල ශක්තියක් අතීත ජීවිතවල රැස් කරලා තියෙන්නට ඕනේ. ඒ කුසලේ මහා පින අතීතේ අපිට තිබිච්ච නිසා අද පින්වත්නි අපි මෙතන ඉන්නවා. නමුත් මනුස්ස ලෝකයට ආපු හැම දෙනාටම ඒ මනුස්ස ජීවිතයක් තුළ ඇති කරගන්න ඕන පෞරුෂය හැමෝටම ඒ විදිහට තියෙනවද? එක එක්කෙනා තමන්ගේ ජීවිතේ ඇයි ලැබුණේ කියන එක ගැනවත් අවබෝධයක් නැතුව පින්වත්නි විවිධ විදියට තමන්ට මේ ලැබෙච්ච කය හසුරවනවා. විවිධ විදියට තමන්ට ලැබෙච්ච මේ මනස වචන හසුරවනවා. අපිට ලැබුණා කුසලයට ඇස් දෙකක්. මේ ඇස් දෙකෙන් අපි දකින රූප පෞරුෂයක් ඇතුව දකින්න හැමෝම දන්නේ නැහැ. අපිට ලැබුණා කන් දෙකක්. මේ ලැබිච්ච කන් දෙකෙන් පින්වත්නි පෞරුෂයක් ඇතුව ශබ්ද අහන්න පුළුවන් කියලා හැමෝම දන්නේ නැහැ. අපිට ලැබුණා නාසයක්, අපිට ලැබුණා දිවක්. මේ ලැබිච්ච නාසයෙන් දිවෙන් ගඳ සුවඳ රස දැනගනිද්දී පෞරුෂයක් ඇතුව මේවා දැනගන්න පුළුවන් කියලා හැමෝම දන්නේ නැහැ. අපිට ලැබුණා කයක්. මේ ලැබිච්ච කයෙන් අපිට ලැබෙන පහස තියෙනවා. මේ පහස පින්වත්නි පෞරුෂයක් ඇතුව ලබන්න පුළුවන් කියලා අපි හැමෝම දන්නේ නැහැ. අපිට ලැබිච්ච මනසින් හිතන්න නොඑක් දේ අපිට පුළුවන්. හැබැයි ඒ මනසින් පෞරුෂයක් ඇතුව හිතන්න හැමෝම දන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්නේ අන්නේ පෞරුෂ ගැන කියා දෙන්න. තියෙන්නේ කෙටි කාලයක් නිසා ඉතාම සංක්ෂිප්තවයි අපිට මේ හැමදේම කතා කරන්න වෙන්නේ. මේ ලෝකෙ පින්වත්නි කෙනෙකුට තමන්ගේ ජීවිතේ නොඑක් දක්ෂතා පිහිටනවා. එක එක්කෙනා තුළ පිහිටන දක්ෂතා ඒ අය මේ ලෝකෙට පුළු පුළුවන් විදිහට දක්වනවා.
කෙනෙකුට පිහිටන දක්ෂතාවයට එයාගේ ජීවිතයේ පෞරුෂයෙන් බොහොම චුට්ටක් උඩ නැගෙනවා. අපි බලමු මේ බුද්ධ ශාසනයේ මහාන වෙන්න මහා පිනක් තිබුණා දේවදත්ත හාමුදුරන්ට. දේවදත්ත හාමුදුරුව රජ පවුලකින් ආවේ. පැවිදි ජීවිතයට පත් වෙලා හොඳට සිල් රැක්කා. සීලය ආරක්ෂා කරගෙන හිටපු දේවදත්ත හාමුදුරුවන්ට හොඳ වීරියක් තිබ්බා. දේවදත්ත හාමුදුරුවෝ රාජකීය පවුලකින් ඇවිල්ලා ඇති කරගත්තේ වීරිය ඇතුලේ පින්වත්නි, දේවදත්ත හාමුදුරුවන්ට ඕන වුණා ලොකු පෞරුෂයක්. දේවදත්ත හාමුදුරුවෝ හැමතිස්සෙම දකිනවා බුදුහාමුදුරුවන්ගේ පෞරුෂය. බුදුහාමුදුරුවෝ වටා හැමතිස්සෙම මහා සෙනගක් වට වෙලා ඉන්නවා. දේවදත්ත හාමුදුරුවෝ හැම වෙලාවෙම දකිනවා ඒ සෙනග වට වෙලා ඉන්නවා. දකිනකොට දේවදත්ත හාමුදුරුවෝ හැම වෙලාවෙම හිතුවා බුදුහාමුදුරුවන්ට මේ පෞරුෂය ගොඩ නැගිලා තියෙන්නේ මේ සෙනග නිසා. ඒ නිසා දේවදත්ත හාමුදුරුවන්ට ඕනුණා පින්වත්නි, බුදුහාමුදුරුවන්ට තියෙන පෞරුෂය මටත් ගන්න ඕනේ. එනම් මාත් මගේ වටේ මහා සෙනගක් පුරව ගන්න ඕනේ. දේවදත්ත හාමුදුරුවෝ පෞරුෂය ඇති කර ගන්න ඕනේ කියලා හිතාගත්තේ සෙනග වට වෙන එකෙන් විතරයි. දේවදත්ත හාමුදුරුවන්ට ඇත්තටම හරිය සියුම් නිහතමානීකමක් පැවිදි ජීවිතේ මුල් කාලෙත් තිබ්බා. මම ඒකට ලස්සන උදාහරණයක් ඔබට කියන්නම්. දේවදත්ත හාමුදුරුව මහාන වෙන්න එනකොට තව එකට ආපු රාජකුමාරවරු හිටියා. ආනන්ද හාමුදුරුවත් ඇතුළුව ඒ රාජකුමාරවරු එකට රජ මාලිගාවෙන් එළියට එද්දී අඩු කුලේ කෙනෙක් ආවා. එයා ඇවිල්ලා කොණ්ඩේ කපපු බාබර්, මේ රාජකුමාරයන්ගේ කොණ්ඩේ කපපු කෙනා, එයාට කිව්ව උපාලි. උපාලිව එක්කගෙන ආවේ විශ්වාසයට පොඩි වැඩකට මේ රාජකුමාරවරු ටික. මොකද මේ කුමාරවරු හොරෙන් ආවේ ගෙවල් වලට හොරෙන් මහාන වෙන්න. මේගොල්ලන්ගේ ඇඟේ තියෙන රන් ආභරණ ගලවලා ගෙදරින් එළියට බැස්සොත් එහෙම සැකහිතෙනවා. නිසා මේගොල්ලෝ ඒ රන් ආභරණත් එක්කයි ගෙදරින් එළියට බැස්සේ. මගට ගිහිල්ලා අර රන් ආභරණ ටික දෙන්න කෙනෙක් ඕන වුණා. දීලා මාලිගාවට එවන්න. ඒකටයි උපාලි වෙක්කන් ගියේ. මේ කරන වෑමියව එක්කන් ගියේ ඕකට. ඉතින් මගදී මේ කුමාරවරු අර ආභරණ ටික ඔක්කොම ගලවලා අර උපාලිට දුන්නා. දීලා කිව්වා මේකත් අරන් යන්න. වාට ඔන්නම් ඔයවා තියාගන්න. අපි මහාන වෙන්න ගියා කියලා කියන්න පිය රජවරුන්ට. උපාලි බැලුවා මේ කුමාරවරු මේසා මහා රාජකීය සැප සම්පත් අතෑරලා රාජ්‍ය අතෑරලා මේ මහාන ජීවිතයට යනවා නම් මේ කුමාරවරුන්ගේ රන්රිදී බඩු ටිකෙන් මට ඇති ඵලය මොකද්ද? මෙතුමන්ලා යන ඒ පැවිද්ද එහෙනම් මේ රන්රිදී මුතුමැණික් වලට වඩා වටිනවා. එනිසා මාත් මහාන වෙනවා. උපාලිත් ඒ වෙලාවේ ගත්ත තීරණයක්. පින්වත්නි, උපාලි ඇතුළු කොට මේ මහා රාජ කුමාරවරු ටික ඇවිල්ලා මහාන වෙන්න සූදානම් වෙද්දී හරි අපූරු තීන්දුවක් ගන්නවා ඒ රාජ කුමාරවරු ටික. මට මේ දේවදත්ත හාමුදුරුවන්ගේ නිහතමානීකම මුල් කාලේ තිබිච්ච විදිය ගැන හිතන්න හොඳ තැනක් මේ පොයින්ට් එක. ඒ කියන්නේ එතෙන්දී පින්වත්නි මේ කුමාරවරු ඔක්කොට මෝනුනා තමන් එක්ක ආපු බාබරව අර මහාන වෙන කණ්ඩායමේ මුලින් මහාන කරන්න. ඒ කියන්නේ මේ කණ්ඩායමේ සීනියම තැනට
ජේෂ්ඨම හාමුදුරුව විදියට ඉස්සෙල්ලම මහාන කරපු හාමුදුරුව කරන්න උනුනා මේ අඩුකුලේ උපාලිව. කුමාරවරු එක එක්කෙනාගෙන් ඇහුවා, ඔයා කැමතිද? ඔයා කැමතිද? ඔයා කැමතිද කියලා ඇහුවා. ඔක්කොම කුමාරවරු කිව්වා, හරි අපි කැමති. ඇයි ඒ? ඒගොල්ලෝ හිතුවා අපිට තියෙනවා රාජකීය උණ, අපිට තියෙනවා මාන්නේ, මේ රජ මැදුරෙන් ආපු මාන්නේ. හැබැයි හාමුදුරු කෙනෙකුට ගෙයක් ගාන හිඟමන යන්න සිද්ධ වෙනවා පිණ්ඩපාතේ. අපේ නිදාගත්ත විදිහේ තැන් ඒ මහා සැප යහන් ගබඩා දැන් අපිට නෑ. ගල්ලෙනක ගලක් උඩ නිදාගන්න වෙනවා, ඕන දෙයකට ඔට්ටු වෙන්න වෙනවා. ඒ නිසා මේ මාන්නේ බිඳගන්න හොඳම තැනක් තමයි උපාලිව කලින් මහාන කරාම අපි වඳිනවා යාට. අපේ කොණ්ඩේ කපපු කොල්ලාට අපි වඳිනවා. ඒ නිසා මෙයාව කලින් මහාන කරන එකට ඔබ ඔගොල්ලෝ ඔක්කොම කැමතිද කියලා අහනකොට පින්වත්නි, අනුරුද්ධ ආනන්ද කිම්බිලාදී මේ රාජකුමාරවරු දේවදත්තගෙන් හදි දේවදත්තත් කැමති වුණා උපාලිව කලින් මහාන කරන්න. උපාලිට වඳින්න, මේ කොණ්ඩේ කපපු කොල්ලට වඳින්න දේවදත්තත් එතෙන්දි කැමති වුණා. නැත්නම් දේවදත්තට කෙලින්ම කියන්න තිබ්බා, මේ ඕගොල්ලන්ට ඕනනම් ඕගොල්ලෝ එහෙම කරන්න, මම මට බෑ ඕකට වඳින්න, මං ඒ නිසා මම මුලින් මහාන වෙනවා කියන්න තිබ්බා. කිව්වේ නැහැ පින්වත්නි. දේවදත්තට එච්චර නිහතමානීකමක් මහාන වෙන වෙලාවේ තිබුණා. හැබැයි පස්සේ එයා හිතුවා අර මාන්නේ ටික ටික පැවිදි ජීවිතේ කාලයක් යනකොට එනකොට එයාට හිතුණා, මට මීට වඩා පෞරුෂයක් ඕනේ. ඒ පෞරුෂය හේව්වේ එයාගේ දක්ෂකම් පාල මහා සෙනගක් තමන් වටා එකතු කරගෙන. පින්වත්නි, දේවදත්ත 이르දි ලබා ගත්තා. 이르දි ගන්න බෑ සමාධියක් නැතුව, ධ්‍යාන නැතුව. ඒ කියන්නේ දේවදත්තට හොඳට ධ්‍යාන සිත් ඇති වුණා, සමාධිය ඇති වුණා. සමාධියක් ගන්න බෑ සිල් රකින්න නැතුව. ඒ කියන්නේ දේවදත්ත හොඳට සීලෙත් රැක්කා. සීලෙ රැකලා හොඳට භාවනා කරලා ධ්‍යාන වඩලා 이르දි ගත්තා කියලා කියන්නේ පින්වත්නි, දේවදත්ත දක්ෂෙක්. සහ දේවදත්තට ඒ වෙලාවේ ಗುಣ තිබ්බා. තිබ්බේ නැත්තම් සිල් රකින්නේ නැහැ. ಗುಣ තිබ්බා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර 이르දි ටික ආවට පස්සේ අන්න එතනින් තමයි වරදින්න ගත්තේ. උන්වහන්සේ ඒකට ලස්සන උපමාවක් පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ සංඝයාට කියන මහණෙනි, කෙහෙල් ගහේ කෙහෙල් කණක් ආවා කියන්නේ දැන් ඉතින් ඒ කෙහෙල් ගහ ඉවරයි. දේවදත්තට 이르දි එනකන් හොඳට හිටියා, 이르දි ආවට පස්සේ තමයි කෙහෙල් ගහේ කෙහෙල් කණ ආවා වගේ පිරිහෙන්න පටන් ගත්තේ. මෙයාට 이르දි ආවට පස්සේ මෙයා බැලුවා බුදුහාඳුරන්ට ඔච්චර බලයක් තියෙන, බුදුහාඳුරන්ට අතේ 이르දි තියෙන නිසා වෙන්නේ නැති. ඒ නිසා මාත් ඒ වගේ 이르දි හදාගෙන මාත් බලේ හදා ගන්න ඕනේ. ඔන්න පටන් ගත්ත පින්වත්නි, සැබෑම සංඝ පෞරුෂය අඳුනාගත්ත නැති දේවදත්ත මවාගත්ත පෞරුෂයක් ආරූඪ කරගන්න එයාට ඕන වුණා. හැබැයි හොඳ මාකටිං තීච්ච මිනිස්සෙක් මොක වුණත් මෙයා බැලුවා බුදුහාඳුරන්ගේ තියෙන කන්සෙප්ට් එකට වඩා ටිකක් මේ නිවනට ඊට වඩා කැපවීමක් කරන්න ඕන වැඩපිළිවෙලක් මං හදන්න ඕනේ. එහෙම හිතලා තමයි පින්වත්නි දේවදත්ත ඔය වරපහක් ගෙනාවේ. මෙයා වරපහ ගේනකොට ඔය වරපහ ඇතුලේ කිව්ව ඒවා ඔබට මතක ඇති. අනිවාර්යයෙන්ම පිණ්ඩපාතෙන් විතරයි හාඳුරු කෙනෙක් නම් ඉන්න ඕනේ. අනිවාර්යෙන් ගහක් මුල විතරයි හාඳුරු කෙනෙක් නම් ඉන්න ඕනේ. අනිවාර්යෙන් පාංශු කොළ සිවුරු විතරයි පොරවන්න ඕනේ. ඕවාගේ වරපහක් ගෙනාවා. පින්වත්නි, මෙයා හොඳටම දන්නා මේ වරපහ ගෙනාවට පස්සේ බුදුහාඳුර මේක ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒ ප්‍රතික්ෂේප කරන වචනේ යාට ඕනුනේ. ප්‍රතික්ෂේප කරාට පස්සේ මෙයා කිව්වා අලුත මහාන වෙච්ච සංඝයාට පෙන්නුවා, මෙච්චර වටින ප්‍රතිපදාවක් බුදුහාඳුර ප්‍රතික්ෂේප කළා. මගේ ළඟට එන්න, ඉක්මනට නිවන් දකින්න ඕන අය මගේ ළඟ තියෙනවා ඒ වැඩපිළිවෙල. 500ක් අරන් ගියා. පින්වත්නි, දේවදත්ත
දැඩි තීන්දු තීරණ ගත්ත බව පේනවා. කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියන්නේ භික්ෂුණියකගේ මව කුසින් ඉපදිච්ච හාඳුරු කෙනෙක්. භික්ෂුණියකගේ කුසින් සිවුරක් දරාගත්ත භික්ෂුණියක් ගැබිනි භික්ෂුණියක් විදිහට දරුවෙක්ව බිහි කරනවා. ඒ දරුවා තමයි කුමාර කාශ්‍යප හාඳුරුව. හැබැයි පින්වත්නි, ඒ සිවුර දරාගෙන ඉද්දී කුස මෝරලාවේ දරුවා මව කුසට ලැබුණේ සිවුරේ ඉන්නකොට වෙච්ච වැරැද්දක් නිසා නෙමෙයි. විවාහ වෙලා හිටපු ඇය මහාන වෙන්න එනකොට දැනන් හිටියේ නෑ දරුවෙක් කුසේ පිළිසිඳගෙන කියලා. දන් නැතුව ඇවිල්ලා මහාන වුණා. මහාන වෙලා ටික දවසක් යනකොට මව කුස මෝරගෙන එනවා. දේවදත්තගේ කණ්ඩායමේ මේ භික්කුණිය හිටියේ. දේවදත්ත දැඩි තීන්දු තීරණ ගත්ත බව පේනවා. එයාට ඕනුනේ මහා පෞරුෂයක්. මෙයා අර භික්කුණියට උනේ මොකද්ද? කිසි දෙයක් හොයන් නැතුව මගේ ළඟ ඔය දුස්සීලෙන්ට ඉඩ නෑ, තමස යනවා යන්න කියලා එලෙව්වා මේ භික්කුණියව. මේ භික්ෂුණිය ඇත්තටම දරුවා මවකුස පිළසිඳගෙන තියෙන ගිහි කාලේ ස්වාමි පුරුෂයාගෙන්. ඒ ස්වාමි පුරුෂයා තමයි මේ දරුවාගේ තාත්තා. ඒ කිසි දෙයක් සොයන් නැතුව ඒ විදිහට තීන්දු තීරණ ගත්තේ. එක පැත්තකට පේනවා මෙයාට ඕනුනා රජෙක් වගේ පෞරුෂයක් පෙන්වන්න. පින්වත්නි, සීලයට මුල් තැනක් යම් කිසි දෙයකට දුන්න හින්දා තමයි දුස්සීලෙන්ට මගේ ළඟ ඉඩ නැහැ යනවා යන්න කියලා එළෙව්වේ. දේවදත්ත එහෙම කරලා තියෙනවා. සිල්ලොතුන් විතරයි මගේ ළඟ ඉන්න ඕන නම් ඉන්න ඕනේ. එහෙම පෙනී හිටියා. දේවදත්ත දුස්සීලකම් කරේ නැහැ පින්වත්නි. ඔබ එහෙනම් හිතන්න සිල්වත් තුනක් පෞරුෂය ගොඩනගා ගන්න පුළුවන්ද? 이르දිපාල දක්ෂකම් පෙන්නුවත් පෞරුෂය ගොඩනගා ගන්න පුළුවන්ද? පෞරුෂය ගොඩනගන්නේ පින්වත්නි දක්ෂකම් වලින්වත් ගුණධර්මයෙන්වත් එක කාරණයක්වත් ඒකාන්ත කාරණේ වෙලා නෙමෙයි. පෞරුෂය ගොඩනගෙන්න විශේෂයෙන්ම ඕනේ සත්පුරුෂකම. පෞරුෂයක් ගොඩනගෙන සත්පුරුෂකම ඕනේ. ඔබ හිතන්න මේ ලෝකේ සිල් රකින්න මිනිස්සයා සත්පුරුෂයෙක් කියලා හැමෝම හිතන් ඉන්නවා. නමුත් ඔබට ඔය මම දැන් කියපු කතාවෙන් එකක් හිතන්න. දේවදත්ත සිල් රැක්කනම් සිල් රකින්න හැමෝම සත්පුරුෂ නෑ. දේවදත්ත භාවනා කරලා ඉරිදි ගත්තා. ලෝකෙ හිතන් ඉන්නවා භාවනා කරන හැමෝම සත්පුරුෂයි කියලා. භාවනා කරන හැමෝම සත්පුරුෂ නෑ පින්වත්නි. 이르දි ප්‍රාතිහාර්ය පාන හැමෝම සත්පුරුෂ නෑ පින්වත්නි. පින්කම් කරන හැමෝම සත්පුරුෂ නෑ පින්වත්නි. සත්පුරුෂකම ලැබෙන්නේ සත්පුරුෂ ධර්මය තුල පිහිටන කොටයි. කෙනෙකුට සිල්වත් වෙන්න පුළුවන් සත්පුරුෂ ධර්මය තුල පිහිටන් නැතුව. දේවදත්ත සිල් රැක්කේ පෙන්නන්න, ලෝකෙට පෙන්නන්න. එයාට ඕනුනේ සීලේ පෙන්නලා එයාවට සෙනග හදාගන්න. එයා හිතුවේ බුදුහාඳුරු වටා සෙනගෙන්නේ බුදුහාඳුරු සිල්වත් නිසා. ඒ නිසා මාත් ඔය සීලේ හදාගත්තොත් මගේ වටෙත් සෙනග හැදේ. එතන තියෙන්නේ කුහක සිතුවිල්ල. ඒක සත්පුරුෂ ධර්මයක් නෙමෙයි. සත්පුරුෂ ධර්මයේ තුලින් සිල්වත් වීමයි අසත්පුරුෂ ධර්මයේ තුලින් සිල්වත් වීමයි කියලා දෙකක් තියෙනවා කියන එක ඔබ අද මේ දේශනාවෙන් මතක තියාගන්න. යම් කිසි මිනිසෙකුට පුළුවන් පින්වත්නි ලෝකේ සත්පුරුෂෙක් වගේ පෙනී ඉන්න, හැබැයි ඇතුලේ අසත්පුරුෂකම් තියාගෙන. කෝකාලික කියලා හාඳුරු කෙනෙක් හිටියා, දේවදත්තගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්, දේවදත්තගේ ළඟම යාළුවා. කෝකාලික හාඳුරුව හිටපු ආරාමෙට සැරියුත් මහරහතන් වහන්සේ වඩිනවා කියලා ආරංචි වුණා. චාරිකාවේ වඩන අතරේ මෙයා හිතුවා හොඳ අවස්ථාවක්, මම මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ගෙයක් ගෙයක් ගානේ ඇවිද 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 කෝකාලික හාඳුරුව
මිනිස්සුන්ට කිය කිය ගියා පින්වත්නි, සැරියුත් මහරහතන් වහන්සේ වඩිනවා, ඕගලන්ට මේ ලැබෙන්නේ ලේසි පහසු අවස්ථාවක් නෙමෙයි, මේක මහා පුදුම දුර්ලභ අවස්ථාවක්, මේ අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජන ගන්න කිය කියා ගියා. ගමේ ගයක් ගාන කිය කියනවා සැරියුත් මහරහතන් වහන්සේගේ ගුණ කෝකාලික. ඕගොල්ලෝ හැමෝම උන්වහන්සේට මොනවා හරි දෙයක් ගෙනලා පූජා කරගන්න, මොකද උන්වහන්සේට දෙයක් දෙන්න ලැබෙන්නේ හරි කලාතුරකින්. ලේසියෙන් උන්වහන්සේව මුණගැහෙන්නේ නැහැ කිය කිය අර උන්වහන්සේගේ දුර්ලභකම පෙන්න පෙන්න ගුණ කිය කියා දැන් ගයක් ගාන ගියා. මිනිස්සුත් ඒකට පැහැදිලා සැරියුත් මහරහතන් වහන්සේ වැඩියට පස්සේ පින්වත්නි පොලිමේ ආවා මිනිස්සු පිරිකර අරගෙන පූජා කරන්න. සැරියුත් මහරහතන් වහන්සේට පූජා කරපු පිරිකර මහා කඳු ගොඩ ගැහුණා. කෝකාලිකට සතුටුයි. කෝකාලික දන්නා එක දෙයක්, මුන්නාන්සේ රහත්නේ, එනිසා මුන්නාන්සේ ඔය එකක්වත් උස්සන් යන්නේ. ඔය ඔක්කොම මේ මගේ ආරාමේ තියලා යන්නේ. ඔය ඔක්කොම අන්තිමට මට. ඒකටයි මේ ගැට, දහන් ගැට ඔක්කොම ඒකට. සැරියුත් මහරහතන් වහන්සේ වඩින දවසේ දායකයන්ට කිව්වා මේ ටික ඔක්කොම එකතු කරලා මං වැඩ ඉන්න ජේතවනයට එවන්න කියලා ලැහැස්සි කරලා වැඩියා. ඔක්කොම ගෙන්න ගත්තා. කෝකාලික බැලුවා, එහෙන කෝකාලිකට ටිකක් තිබ්බා. මොමුත් අර ඔක්කොම හම්බුන්නේ නැහැ කෝකාලිකට. කෝකාලික ප්ලෑන් කරේ අර ලාභ සත්කාර ඒ ලැබිච්ච පිරිකර ඔක්කොම තමන් සතු කරගන්න. කෝකාලික බැලුවා රහත් තුනයි කිව්වට මෙන්න ගොඩ ගහගෙන අරන් ගියා. පින්වත්නි ලෝකේ ඔන්න ඔතෙන්දී රහතන් වහන්සේවත් මනියා පිරිකර ටික ඔක්කොම අරන් ගියාද? එහෙනම් ඉතින් උන්වහන්සේ සත්පුරුෂයෙක් වෙන්නේ කොහොමද? තණ්හාව බලන්නකෝ කියයි. නමුත් බලනකොට සැරියුත් මහරහතන් වහන්සේ අරන් ගිහිලා තියෙන පින්වත්නි නැති බැරි හාඳුරුරුන්ට ඒ ටික බෙදලා දෙන්න ඕන නිසා. මොකද අර ඔක්කොම ඇතින්ට වාසනය ලැබුණේ සැරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේ කැමති දේ උන්වහන්සේකට කරනවා. උන්වහන්සේ කොටසක් කෝකාලික හාඳුරන්ට දීලා ඊටර ටික ගෙනිච්චා. නමුත් කෝකාලික හාඳුරන්ට ඕන ඉච්ච දේ උනේ නැනේ. එදා ඉඳන් බනින්න ගත්ත සැරියුත් මහරහතන් වහන්සේට තනිකර බොරුව කරන්නේ තණ්හාව පිරිලා පිරිකර පස්සේ දුවනෝ කීකේ දැන් බැන බැන යනවා. බුදුහාඳුරන්ටත් ගිහිල්ලා වාර තුනක කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රැවටිලා ඉන්නේ කීකිය. පින්වත්නි බලන්න එදා කෝකාලික ගමේ ගයක් ගයක් ගානේ සැරියුත් මහරහතන් වහන්සේ වර්ණනා කර කර ගියානේ. එතකොට අපිට බැලූ බැල්මට හිතෙනවා අන්න බලන්න සත්පුරුෂයිනේ සාරිපුත්තයන් වහන්සේ වර්ණනා කරනවානේ. වර්ණනාවක් කරපු පමණින්ම කෙනෙක්ව සත්පුරුෂ ධර්මයක් කියන්න බෑ. මොකද ඒක ඇතුලේ යටිකූට්ටු අදහස් තියන් ඉන්න පුළුවන්නේ. එහෙම යටිකූට්ටු අදහස් තියාගෙන වර්ණනාවක් කරනවා නම් එතන තියෙන සත්පුරුෂ ධර්මයක් නෙමෙයි කෝකාලිකට තිබ්බේ ඒක. අන්තිමේදී පින්වත්නි කෝකාලිකගේ කටේ කෙටේරියක් වගේ මේ සැරියුත් මහරහතන් වහන්සේට කියපු දොස්වලට චණ්ඩියා වගේ හිටපු කෝකාලික හාමුදුරුවන්ගේ ඇඟේ බිබිලි දාන්න ගත්තා. පුංචි පුංචි දාඩිය බිබිලි ගානට බිබිලි දාලා මේවා ටික ටික ලොකු වෙලා නෙල්ලි ගෙඩි ගානට ලොකු වෙලා අන්තිමේදී ඇඟ පුරාම දාපු බිබිලි බෙලි ගෙඩි ගානට ලොකු වෙලා මුළු ඇඟම පුපුරලා අර බිබිලි ඒ ගෙඩි පුපුරලා සැරව ගොඩක ලෙඩ ඇඳේ දුක් විඳලා අපවත් වුණා. දැන් නිරේ. ඔබ මට කියන්න ඒ අසත්පුරුෂ ධර්මයත් එක්ක කෝකාලික මොන තරම් ශක්ති සම්පන්නව මොන දේ කළත් අර තීච්ච දුස්සීල ගති හිත ඇතුලේ තියෙන දුස්සීල ගති අර කුහක ගති නිසා ලෝකෙට බොරුවට සත්පුරුෂකම් පෙන්වට ඇතුලේ තියාගත්ත අර අසත්පුරුෂ ධර්මයේ නිසා අන්තිමේදී එළියට එනකොට තමන්ගේ අසත්පුරුෂ වචන අවසානේ මොකද උනේ පින්වත්නි? බුබුලු දාලා ගෙඩි දාලා සැරව ගොඩේ ඉන්නකොට කෝ පෞරුෂයා? දුක් විඳලා මැරෙනකොට කෝ පෞරුෂයා? දැන් නිරේ දුක් විඳිනවා. සිවුරක් දරාගන්න පිනක් තිච්ච කෙනෙක්, බුදු කෙනෙක් ඇසුරු කරන්න ලැබිච්ච කෙනෙක්, රහතන් වහන්සේලා ඇසුරු කරන්න ලැබිච්ච කෙනෙක් දැන් නිරේ දුක් විඳිනවා. කෝ පෞරුෂයා? පෞරුෂය ලැබෙන්නේ සත්පුරුෂ ධර්ම තුලින් විතරයි පින්වත්නි.
නැතුව ඔබ හොඳට මතක තියාගන්න, කොච්චර දැනුම හැදුනත් කොච්චර බලේ හැදුනත් සමහරව ඉන්න උපාධි ගොඩාක් තියෙනවා, මහාචාර්යවරු ඉන්නවා, අන්තිමේදී පින්වත්නි ලෙඩ ඇඳේ අසුචි ටික දාගෙන සිහි කල්පනාව නැතුව තමන්ම තමන් දාපු අසුචි ටික අතේ ගගා, ඒ මුත්‍රා අතේ ගාගෙන ඔහේ ඇඟේ ගාගෙන ගඳ ගහගෙන ලෙඩ ඇඳේ දුක් විඳලා මැරෙන මහාචාර්යවරු ඉන්න උපාධි ගණන් තියෙන, ඔබ හිතන්න විශ්වවිද්‍යාලේ මහාචාර්ය කෙනෙක් කියලා පෞරුෂයට හිටියට අන්තිමේදී තමන්ගේම අසුචි ගොඩේ තමන්ට මැරෙන්න වෙනවා නම්, අන්තිමේදී සිහි කල්පනාවක් නැතුව තමන්ට මැරෙන්න වෙනවා නම් පින්වත්නි කෝ පෞරුෂය, මරණාසන්න මොහොතේ සිහි කල්පනාව නැති වෙන කෙනා උපදින්නේ බොහෝ විට දුගතියේ. සුගතිය යන කෙනා පින්වත්නි මරණාසන්න මොහොතේ හොඳ සිහියෙන් මැරෙන්නේ. ඔබ ජීවිතේ ජීවත් වෙද්දී ලෝකෙට මොනවා පෙන්වුවත් වැඩක් නැහැ, ලෝකෙට සිල්වත්කම් පෙන්වුවත් වැඩක් නැහැ, ලෝකෙට ඔබේ බලය පෙන්වුවත් වැඩක් නැහැ, ලෝකෙට ඔබේ දැනුම පෙන්වුවත් වැඩක් නැහැ, ලෝකෙට ඔබේ හැකියාවන් පෙන්වුවත් වැඩක් නැහැ. මැරෙන වෙලාවේ අසූචි ගොඩක මැරෙන්න වෙනවා නම් පින්වත්නි ඒ සිහි මුලා වෙලා මැරෙන පෞරුෂයක් නැති මරණය ගෙනියන්නේ දුගතියට. දුගතිය ගිහිල්ලා කැරපොත්තෙක් හූනෙක් ගැඩවිලෙක් වෙච්ච දාට කෝ පෞරුෂය පින්වත්නි. ඒ නිසා අපිට සැබෑම පෞරුෂයෙන්න නම් අපේ මනසට අපි බොරු කරන්න නැති මිනිස්සෙක් වෙන්න ඕනේ. මම ගොඩනගාගත්ත ගුණධර්මයක් තියෙනවා නම් මේ ගුණධර්මෙ මං ගොඩනගාගත්තේ අවංකව ඇත්තටද නැද්ද කියලා මගේ හිත මට කියනවා නම් මට එනවා පෞරුෂය. අන්නේ පෞරුෂය තියෙන මිනිස්සයා පිරිසක් අතරට ගියත් විශාරදයි පින්වත්නි. අපේ නෙල්ලිගල හාඳුරුවෝ ඒ පෞරුෂය තියෙන හාඳුරු කෙනෙක්. අවුරුදු කීපයක දැන් ඉතාම ළඟින් ඇසුරු කරන හාඳුරු කෙනෙක් මං උන්වහන්සේව. අර සාමාන්‍යයෙන් කියන්නේ බොක්කේ තියෙන දේ දන්නේ යාළුව කියලා. අන්නේ තරමට උන්වහන්සේගේ තියෙන කුදුමහත් හැම දෙයක්ම මේ හිතවත්කම ඇතුලේ අපි දෙනම අතරේ හෝමාරු වෙනවා. අපි දැනගන්න උන්වහන්සේගේ හැම හැඟීමක්ම අපි දන්නවා. හාඳුරුව දවසක් මට කියනවා හරි අපූරු කතාවක්. මට කිව්වා ගෞතම හාඳුරුව මං ජීවත් වෙන හැම මොහොතකම මගේ ජීවිතයේ ගෙවෙන හැම වෙලාවෙම මගේ හිත සාසනයේ දියුණුවටම යෙදවෙන්න ඕනේ කියලා මං හැම වෙලේම හිතනවා. කොයි වෙලේ හරි මේ සාසනය පිණිස මගේ ජීවිතයේ ගෙවෙන්නේ නැත්තම් මේ සාසනය තුළ පිරිසිදු පැවිදි ජීවිතයක් මගේ ජීවිතේ ගෙවෙන්නේ නැත්තම් මං පතනවා එවෙලෙම මාව මැරෙන්න කියලා. උන්වහන්සේ ලෝකෙට කියපු එකක් නෙමෙයි මාත් එක්ක රහසේ කියපු එකක් මං මේ ඔබට මතක් කරේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් හාඳුරෝ මෙච්චර දේ කරන්නේ කොහොමද? යුධම්දා පුත්තුමනි දවසක් එක හාඳුරු කෙනෙක් මට කියනවා කූරගල මේ බොහෝම අපූර්වට ඉක්මනින් මෙහෙම ගොඩනැගෙනවා කියලා කියද්දී හාඳුරු මට කියනවා ඔය ඉතින් ඕවා කරන්න බැරිය හමුදාව ඉන්නවා අර එහෙම මාධ්‍ය අල්ලගෙන තියෙනවා ඉතින් ඕවා කරන්න එහෙනම් කාටද බැරි කියනවා. ඒ හාඳුරු මට කියනවා ප්‍රසිද්ධ හාඳුරු කෙනෙක්. මං ඒ වෙලාවේ උන්වහන්සේකින් ඇහුවා එනං මාධ්‍ය අල්ලගන්න ඕන හාඳුරු කෙනෙකුට එහෙම පුළුවන් නම් රට 20,000ක් ඉන්නවනේ හාඳුරුවරු. යුද හමුදාවේ සහාය ඒ විදිහට ඕන හාඳුරු කෙනෙකුට ගන්න පුළුවන් නම් ඔය ඉන්න ඕනම හාඳුරු කෙනෙකුට අවස්ථාව තියෙනවනේ කරන්න පුළුවන් වැඩ. මාධ්‍ය මෙහෙන් තියෙනවා, හමුදාව මෙහෙන් ඉන්නවා, රාජ්‍ය අනුග්‍රහයන් ලැබෙනවා නම් ඒවෙහෙන් තියෙනවා. නෑ, ඒ හැම දෙයකටම පිරිසිදු කළමනාකරණයක් මනසේ තියෙන්න ඕනේ. කොහෙවත් නෙමේ තියෙනවනේ ඒක මනසේ. ඒ මනස පිරිසිදු වෙන්න ඕනේ, මනස අවංක වෙන්න ඕනේ. එතකොටයි පින්වත්නි හැම දෙයක්ම ලැබෙන්නේ. අපේ දිස්නම්මා දන්නෝ, දිස්නම්මා අතීතයේ ඇතැම් ස්වාමීන් වහන්සේලාට උපකාර කරලා තියෙනවා. නමුත් දිස්නම්මා තේරුම් ගත්තා මේ ශාසනයට අවංක හිතකින් වැඩ කරන්න පෞරුෂයක් කාටද තියෙන්නේ කියලා. දිස්නම්මාට මම
දවසක් කිව්වා, අම්මා දඹානේ ආදිවාසී ගම්මානෙට නෙල්ලිගල හාමුදුරුවොත් එක්ක එකතු වෙලා ඒ ආදිවාසීන්ට වන්දනා කරන්න සෑයක් දායාද කළා. මාස දෙක තුනක වගේ පොඩි කාලෙකින් මහා සෑයක් දායාද කළා අම්මගේ ධන පරිත්‍යාගයෙන්. එදා මම අම්මට කිව්වා, අම්මා සමහර හාමුදුරුවන්ට උදව් කරන්න ගිහිල්ලා දුක් විඳපු අතීතයක් අපි දන්නවා. අම්මා හරිම හාමුදුරුවන්ට උදව් කරන්න පටන් ගත්තේ කියලා මම අම්මට කිව්වා. දිස්නා අම්මට ජීවිතේ කවද හරි දවසක අන්තිම හුස්ම පොද හෙළන දවසේ අම්මට සතුටු වෙන්න අතීතයක් නෙල්ලිගල හාමුදුරුවෝ අම්මට දායාද කරයි. පින්වත්නි, අපිට ලෝකේ මිනිස්සු අතරේ මේ බුද්ධ ශාසනයට රුපියලක් හරි වේදම් කරන්න ඕන මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. සමහර මිනිස්සු විදේශගත රටවලදී අපිට කියලා තියෙනවා, හාන්දුරනේ අපි ලංකාවේ කරන මිනිසුන්ට උපකාර කරන සහ ශාසනය ගොඩනගන ඕන දෙයකට ඕන තරම් උදව් කරන්න ඉන්න, හැබැයි සමහර තැන්වලට අපි උදව් කරලා වැරදිලා තියෙනවා, වංචාවල් වෙනවා. ප්‍රශ්න, අවංකව වැඩ කරන තැනක් තියෙනවා නම් අපි වැඩ කරන්න කැමතියි, අපි උදව් කරන්න කැමතියි, අපි සල්ලි දෙන්න කැමතියි. නෙල්ලිගල හාමුදුරුවෝ මෙච්චර දේවල් කරන්නේ කොහොමද කියලා කෙනෙකුට රහසක් තියෙනවා නම් හිතෙනවා නම් ඒ රහස එකම රහස අවංකකම. උන්වහන්සේ ශාසනය වෙනුවෙන් හදවතින් කරන කැපකිරීම, ඒක හදවතේ තියෙන එක. මම දැකලා තියෙනවා පින්වත්නි, පාන්දරට උන්වහන්සේ අවදි වුණාට පස්සේ උන්වහන්සේ ගිලම්පසක් වළඳනවා නම් වළඳන්නේ ධාතුන් වහන්සේලාට වන්දනා කරලා ඉවරුණාට පස්සේ. එතකන් ගිලම්පසක් වළඳන්නේ. උන්වහන්සේගේ හදවතේ අවංක ශ්‍රද්ධාවකින් කරන කැපකිරීමක් තියෙනවා ධාතුන් වහන්සේලා වෙනුවෙන්. මම මේ කියන්නේ රටේ ඇතම් හාමුදුරුවෝ හිතාගෙන ඉන්නවා නෙල්ලිගල හාමුදුරුවෝ ධාතුන් වහන්සේලා පෙන්නලා ධාතුන් වහන්සේලා ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා කියලා හිතන හාමුදුරුවෝ ඉන්නවා. ඒ හාමුදුරුවෝ එකක් දැනගන්න ඕනේ, ධාතුන් වහන්සේලා ළඟ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කරන කැපකිරීම මේසා මහා දියුණුවක් උන්වහන්සේ මේ ශාසනයට දායාද කරන එකේ රහස කියලා උන්වහන්සේලා තේරුම් ගන්න ඕනේ. ධාතුන් වහන්සේලා ව්‍යාපාරයක් කරගෙන තියෙනවා නම් මේසා මහා කැපකිරීම ශාසනයට දායාද කරන්න උන්වහන්සේට බෑ පින්වත්නි. අපි ලෝකේ ඔබට මේ කිව්වා දක්ෂතාවලින්වත් හැකියාවලින්වත් පෞරුෂ ගොඩනැගෙන්නේ නැහැ කියලා. අපි ඒකට එක උදාහරණයක් ගත්තා පසුගිය දවස්වලත්. ඔය යුදහමුදා මූලස්ථානයේ දේශනාවේදී පසුගිය දවස්වල ඉන්දියාවේ කාන්තාවක් දුම්රිය පොලේ මේ සින්දු කීකී ඉන්නවා. මෙයාව දැකලා සමාජ ජාලාවල ප්‍රසිද්ධ කෙරුණා. මේ කාන්තාව ප්‍රසිද්ධ වෙලා අන්තිමේදී මුළු ඉන්දියාවෙම එක දවසින් දෙකෙන් එක රැයෙන් ප්‍රසිද්ධ වෙලා ලෝකෙම ප්‍රසිද්ධ වෙලා මේ කාන්තාව ගායිකාවක් බවට පත් වෙනවා ඉන්දියාව කියන මහා කලාපුරයේ ඇතුලේ. හිඟමනේ සින්දු කීකී ගියපු අය එක රැයකින් මේ විදිහට ප්‍රසිද්ධ වෙනකොට ඇයට අහසින් කඩාපාත් වුණා වගේ මහා පෞරුෂයක් හැදුනා. නමුත් ඇයගේ ඇතුලේ තියෙන අසත්පුරුෂ ධර්ම, මිනිස්සු කොච්චර උදව් කරත් එතන තියෙච්ච සත්පුරුෂ ධර්මනේ අසත්පුරුෂ ධර්ම එළියට ආවා. දවසක් ඇය පිරිසක් ඉන්න තැනක උත්සවයකට යනකොට ඇයගේ ඇඟේ ගෑවුණා කියලා කට්ටියක් ඒ මිනිසුන්ට බැන්නා. අර ගෑවිච්ච අත පිහද යනවා මාධ්‍යෙන් දැක්කා. හිඟමනේ ගියපු ගැහැණියක්, ගඳ ගගහයිටපු ගැහැණියක් එක රෑකින් සුවඳ කරලා මිනිස්සු ගත්තට පස්සේ ඇය මිනිස්සුන්ගේ ඇඟේ ගෑවෙන එක ප්‍රතික්ෂේප කරන්න තරමට අසත්පුරුෂ ධර්ම ඇතුලේ තිබිලා ඇය තුළ ලෝකයාට හෙළි වුණා.
මාධ්‍යයට මානක්කාරකම් පෙන්නනවා ලෝකෙ දැක්කා. ලෝකෙ මේ සියල්ල දැකල පෙන්වත්න අන්තිමට මොකද වුණේ? ඒ හැම ලැබිච්ච ප්‍රසංසාවක් මේ හැම ලැබිච්ච ලාභ සත්කාරයක්ම අර ලැබිච්ච මහා පෞරුෂය එක රෑකින් කඩා වැටුණා. ඇයවාද සමාජ ජාලා තුළින්ම ගෙනාපු ඒ වේදිකාව, ඒ ප්ලටෆෝර්ම් එක අද ඇයව විහිළුවට අරගෙන අද ගණන් ගන්නෑ කවුරුවත්. සත්පුරුෂ ධර්ම තිබ්බානං, නියතමානිකම තිබ්බානං ඇය පින්වත්නි ජීවිතේ මැරෙන්නේ පෞරුෂකින්. ආපහු ඇය දුක් විඳින තැනට වැටුනේ පින්වත්නි සත්පුරුෂ ධර්ම නැති නිසා. එනිසා ඔබ හොඳට මතක තියාගන්න, සත්පුරුෂ ධර්ම නිසාමයි කෙනෙකුට පෞරුෂ ලැබෙන්නේ. වෙන කිසි දෙයක් නැහැ, වෙන කිසිම රහසක් නැහැ. ඒ කාන්තාව ලෝකෙට ලොකු දායාද පෙන්වේ හොඳ උදාහරණයක්. මං දැක්කයි යුදහමුදාපතිතුමනි පහුගිය දවස්වල සමාජ ජාලාවල ගීතයක් ප්‍රසිද්ධ වෙනවා, මේ අන්‍යම් පෙමක් ගැන යන ගීතයක්. ඒ ගීතේ නිර්මාණකරුවන් මහා දක්ෂ නිර්මාණ ශක්තියකින් ඒක බිහි කරලා තියෙනවා ඒ ගීතේ. හැබැයි මේ ගීතේ බලන බොහෝ දෙනා ඒක රසවිඳනකොට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරනවා අපි දැක්කේ ගොඩාක් අය කියලා තිබුණේ, මගෙත් අතීතේ මතක් වුණා කිය කිය. මං දැක්කා ඒකට තව පිරිසක් ඒ අතීතේ මතක් වුණා කිය කිය අනියම්පෙම රසවිඳින මිනිස්සුන්ට කියනවා, චෝදනා කරලා තියනවා, වැරදි කාම සේවනයක් මේ විදිහට රසවිඳින කලා නිර්මාණ දැක්කමයි කියලා. වැරදි කාම සේවනය කරන මිනිසයා හිතාගෙන ඉන්න පුළුවන්, සමහරු හරි උඩඟු කොමට කියනවා, අරයත් මගේ මේයත් මගේ කියාගෙන අතීත අත්දැකීම් උජාරුකමින් කියන වැරදි කාම සේවනයට හුරු වෙච්ච මිනිස්සු හිතාගෙන ඉන්න හරි පෞරුෂයක් මට තියෙනවා කියලා. පිරිමකම කියන්නේ ඒක කියලා හිතාගෙන ඉන්නවා. පෞරුෂ කියන වචනේ හැදෙන්නේ පුරුෂ කියන වචනෙත් එක්ක. හැබැයි පෞරුෂ කියන වචනේ ස්ත්‍රී පුරුෂ කාටත් අයිති. පින්වත්නි පිරිමිකම, පෞරුෂය කියන පිරිමිකම කියලා හිතන ඒ අනියම් පෙම ඔවුන් දන්නේ නෑ පින්වත්නි, අසත්පුරුෂ ධර්මය දවසක ඔවුන්ගේ තියෙන සියලු පෞරුෂයන් බිඳිනවා කියලා ඔවුන් හිතන්නේ. මේ ලෝකේ ඔබ දැකලා ඇති සමහර මිනිස්සුන්ට කියනවා එයා ගෑනුත් නෙමේ පිරිමිත් නෙමේ කියලා කියන අය ඉන්නේ. සමහරු කියනවා හැම ඇතැම් අයට එයා ගෑනු කෙනෙකුත් නෙමේ පිරිමි කෙනෙකුත් නෙමේ කියලා. ඕක ටිකක් අර නිකන් ලේසියට කියන මිනිස්සු කියනවා එයා මේ මල්ලි කෙනෙකුත් නෙමේ අක්කා කෙනෙකුත් නෙමේ කියලා. ඔබ එහෙම කෙනෙක් දැක්කාම ඔබ ඔහුව විහිළුවට ගන්නවා නම් ඔබ එකක් මතක තියාගන්න, ඔහු අද එතන ඉන්නේ යම් කර්මයක විපාකයක් නිසා කියලා. පිරිමි ජීවිතයක් ලබලා කාන්තා ඇඳුම් ඇඳගෙන යන අය ඔබ ඇස් දෙකට දැකලා ඇති පින්වත්නි. පිරිමියක් විදිහට ඉපදිලා හැබැයි ඒ පිරිමි කය ගැහැණියකගේ තියෙන ලාලිත්‍ය මතු කරන විදිහට ඇවිද ඇවිද යන අය ඔබ දැකලා ඇති. ඔවුන් දකිනකොට ඔබට පේනවා සමාජය තුළ කිසිම පෞරුෂයක් නැතුව ඒ මනුෂ්‍යයා හැසිරෙන විදිහ. ඒ පෞරුෂය බිඳිලා තියෙන්නේ මොකෙන්ද පින්වත්නි? අසත්පුරුෂ ධර්මයක් නිසා. මොකද්ද අසත්පුරුෂ ධර්මේ? වැරදි කාම සේවනය. තමන්ව යැපෙන්න ඉන්න තමන්ගේ බිරිඳ හෝ සැමියා ඉක්මවා ගියපු කෙනා බිරිඳත් එක්ක රිසිසේ සතුටු වෙන මනුස්සයා වැරදි කාම සේවනය කරන මනුස්සයෙක් නෙමෙයි. ස්වාමි පුරුෂයා එක්ක සතුටින් ඉන්න මනුස්සයා වැරදි කාම සේවනය කරන මනුස්සයෙක් නෙමෙයි. හැබැයි තමන්ගේ ස්වාමියා හෝ තමන්ගේ බිරිඳව ඉක්මවා යන කෙනා ඒ අසත්පුරුෂ ධර්මය නිසා
සසරේ පින්වත්නි ආං අර ජාතියේ ගවුන් ඇඳන් යන අය වෙනවා. ආංගේ ජාතියේ පිරිමිකම ලබලා කාන්තා ලාලිත්‍ය පෙන්න පෙන්න යන අය වෙනවා. හැබැයි ඒ ඇවිල්ලා ඒ කර්ම විපාකේ අන්තිම ටික ගෙවන විදිය. ඔබ දැකලා ඇති සමහර අය කොච්චර කසාද බැන්දත් විවාහ ජීවිතේ සාර්ථක නැතුව තනිකමින් මැරිලා යන අය ඉන්නවා. ඒ තනි වෙලා මැරෙන්නේ තමන්ට සුදුසුම කෙනෙක් නැතුව තනි වෙලා මැරෙන්නේ සමහර වෙලාවට පින්වත්නි ඒ වැරදි කාම සේවනේ දායාද නිසා. තනි වෙච්ච මිනිසයාට පෞරුෂයක් නැතුව ඒ මිනිසයා ජීවිතේ දුක් විඳිනවා. ඔබ දැකලා ඇති අලියැත්තුන්ගේ ඉන්නවා තනියතා කියලා, තනි අලියා කියලා සතෙක්. අපි හිතාගෙන ඉන්නවා මෙයා තමයි සැරම වනේ ඉන්න ශක්තිමත්ම තනි අලියා කියලා හිතනවා. නෑ පින්වත්නි, පෞරුෂය නැතිකම නිසායි ඒ තනි අලියා එච්චර දරුණු වෙලා තියෙන්නේ. මොකද ඔය අලින්ගේ සාමාන්‍යයෙන් දුර්වල සතාව පන්නනවා රැහෙන්. ඇයි ශක්තිවන්තයෝ පුළුවන් තරම් ශක්තිවන්ත අලි, ශක්තිවන්ත පිරිමි අලි ඒ අනිත් ඇතින්නියන්ව තමන් සතු කරගන්න බලනවා. එතකොට එතන දුර්වලයි කියලා හිතන කෙනාව පන්නලා දානවා. දුර්වල පිරිමි සත්තුන්ව පන්නනවා. ඒ සතා රැහේ තනි වෙනවා. තනි වුණාට පස්සේ එයාගේ වේදනාව එයාට කියාගන්න කෙනෙක් නැතුව එයා වනේ තනියම පින්වත්නි ලෝකෙත් එක්ක දරුණු මානසිකත්වකින් එයා ලෝකෙ එළියට එනවා. තනි වෙච්ච කෙනා වේදනාව විඳිනවා. තනි වෙච්ච මිනිස්සු වේදනාව විඳිනකොට ඔබ දැකලා ඇති මල ගෙදරකට ලොකු සෙනගක් ආවට පස්සේ මිනිස්සු කියනවා බලන්නේ මිනිස්සයා ජීවත් වෙච්ච විදිය. අපේ නෙල්ලිගල සුදු පුතාගේ පහුගිය දවස්වල තාත්තා නැති වෙලා මල ගෙදරට මහා විශාල සෙනගක් ආවට පස්සේ මම දැක මල ගෙදරට ආපු හැම කෙනාම කිව්වා පුතා මේ මහා පිංකම් කරන නිසා මේ ශාසනයට සත්පුරුෂ ධර්මයක් විදිහට මේ එකතු වෙච්ච නිසා පුතාට ඔච්චර බලයක් ලැබුණේ කියලා. බලන්න එතකොට මේ සුදු පුතාට තියෙන පෞරුෂය. හැබැයි මේ පුතා මාන්නකාරකමින් උඩගුකමින් එහෙම හැසිරෙන්නේ නැහැ. පෞරුෂය හැදෙන්නේ පින්වත්නි බොරු මාන්නේ ලෝකෙට පෙන්වන එක ඇතුලේ නෙමෙයි. මලගෙදරට එක මිනිහෙක්වත් නැතුව තනි වෙච්ච මලගෙවල් තියෙනවා මේ පවුලේ දෙතුන් දෙනා. එයාට මහ තනිකමක්. එතකොට ගමේ මිනිස්සුවත් හරියට එන්නේ නැහැ මලගෙදරට. පෞරුෂයක් නැහැ එතනවත්. මානසිකත්වෙ බිඳෙනවා. ඕනම කෙනෙකුට පිරිවර ලැබෙන්නේ පින්වත්නි ඒක බලයක් විදිහට. මෙතන අපේ ආණ්ඩුකාරතුමා ඉන්නවා. ඔබතුමා දන්නවා දේශපාලන ඔබතුමා සාමාන්‍ය දේශපාලකයෙකුට පිරිවරතේ ලැබෙන බලේ තියෙන තරමට එයාට බලේ තියෙන්නේ. පිරිවර තියෙන්න ඕනේ දේශපාලකයෙකුට. නැත්නම් එයා දිනන්නේවත් නැහැ. පිරිවර ලැබෙන්නේ අතීතේ දන් දුන්න විපාකයකට. පිරිස එකට එකතු කරගෙන පින් කරපු අයටයි පිරිවර ලැබෙන්නේ. ඒකට කියන්නේ පරිවාර සම්පත්තිය. තමන් තනියෙන් පින්කම් කරන්න යන ලෝභ මිනිස්සු, තනියෙන් ලකුණු දාගන්න හදන මිනිස්සු අනාගතයේ විපාක ලැබනකොට පරිවාර සම්පත්තිය ලබන්නේ පිරිස ලබන්නේ. මම තනියෙන් නෙමෙයි මේක හැමෝම එකට එකතු කරගෙන මේ පින්කම් කරනවා කියලා හිතලා තවත් අයත් ඒ පින්කමට දායාද කරගන්න මිනිස්සයා පරිවාර සම්පත්තිය ලබනවා. දැන් මේ අපේ හාමුදුරුවෝ මේ මහා පිරිස ලබන්නේ පරිවාර සම්පත්තිය නිසාද නැද්ද? ඒ සම්පත්තිය නිසා. උන්වහන්සේ අතීතෙත් පිරිස එකට එකතු කරගෙන දන් දීලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේට අද පිරිස ලැබෙනවා. නැතුව මේ කවුරු හරි හාමුදුරු කෙනෙක් හිතනවා නම් හමුදාව අල්ලගෙන මාධ්‍ය අල්ලගෙන මේවා කරතෑගි කියලා බෑ. ඒවට පරිවාර සම්පත්තිය ඕනේ. ඒවට භෝග සම්පත්තිය ඕනේ. ඒවා ලැබෙන්නේ අතීතේ කරපු සත්පුරුෂ ධර්ම නිසා. අපේ හාමුදුරුවෝ අතීත කරපු ඒ සත්පුරුෂ ධර්මවල විපාක විදිහටයි පින්වත්නි වර්තමාන උන්වහන්සේට මේ භෝග සම්පත් පරිවාර සම්පත් සියල්ල ලැබිලා තියෙන්නේ. හැබැයි ඒ සියල්ල උන්වහන්සේ දායාද කරලා තියෙන්නේ ශාසනයටයි.
උන්වහන්සේගේ සුඛ විහරණයට නෙමෙයි. උන්වහන්සේ තාමත් ඉන්නේ කන්ටේනර් පෙට්ටියක් ඇතුලේ. උන්වහන්සේ සැතපෙන්නේ කන්ටේනර් පෙට්ටියක් ඇතුලේ ඇඳක් තියාගෙන. කූරගල ගොඩ නගන්නේ උන්වහන්සේ එහෙමයි. රෑ දවල් නැතුව දුක් විඳින්නේ එහෙමයි. ඒ සියල්ල ඒ තමන්ගේ අතීත පිනට ලැබිච්ච පරිවාර සම්පත්තිය, අතීත පිනට ලැබිච්ච භෝග සම්පත්තිය සියල්ල උන්වහන්සේ අද සාසනයට දායාද කරලා. අපි පින්වත්නි ජීවත් වෙන්නේ හරි පොඩි කාලයක්. අපි හිතන් ඉන්නවා මහා ලොකු කාලයක් කියලා. නෑ, අපිට තියෙන පුංචි කාලයයි. දැන් මං පොඩි මතක් කිරීමක් කරන්නම්. අපි මේ මනුස්ස ලෝකේ ගෙවන අවශ්‍ය ටික හරි ලොකුයි වගේ අපිට හිතෙනවනේ. මේ මහ ගොඩක් ඉන්නවා වගේ අපිට හිතෙනවනේ. එක අවාසනාවකට අපිට ඉපදිලා මනුස්ස ලෝකේ අත්දකින්න වෙච්ච එක සිද්ධියක් තියෙනවා. ඒ තමයි මේ ලෝකේ උපදින්න තියෙන නොඑක් නොඑක් ලෝකවල ආයුෂ ප්‍රමාණ වැළුවොත් කෙටි ආයුෂ තියෙන ලෝකක් තියෙනවා, දීර්ඝාෂ තියෙන ලෝකක් තියෙනවා. මනුස්ස ලෝකේ අයිති වෙන්නේ ඕකේ කොයි එකටද? දීර්ඝාෂ තියෙන ගොඩටද, කෙටි ආයුෂ තියෙන ගොඩටද? මනුස්ස ලෝකේ අයිති වෙන්නේ පින්වන්දි කෙටි ආයුෂ තියෙන ගොඩට. තව තියෙනවා තිරිසන් ලෝකේ කෙටි ආයුෂ තියෙන ගොඩක්. සාමාන්‍යයෙන් අනිත් හැම ලෝකෙම දීර්ඝාෂ තියෙනවා. නිරේ අවුරුදු දහස් ගණන් කල්ප ගණන් දීර්ඝාෂ. දිව්‍ය ලෝකේ අවුරුදු දහස් ගණන් කල්ප ගණන්. බ්‍රහ්ම ලෝකේ අවුරුදු දහස් ගණන් කල්ප ගණන්. පෙරේත ලෝකෙත් අවුරුදු දහස් ගණන් කල්ප ගණන් ගෙවන ලෝක. කෙටි ආයුෂ තියෙන අයත් පෙරේත ලෝකේ නැතුව නෙමෙයි, දීර්ඝාෂ තියෙන අය ඉන්න ඕන තරම් පෙරේත ලෝකේ. බිම්බිසාර රජතුමාගෙන් පින් ඉල්ලපු කට්ටියකට පින් දෙති තමයි බුදුරජාණන් වහන්සේ ධම්මේ ඥාතිනම් හොතු ගාතාව ඉගැන්වුවේ. ඒ වෙලාවේ පින්වත්නි බිම්බිසාර රජතුමාට ඒ ගාතාව කියලා පින් දෙන්න උනේ කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳලා ගෞතම බුද්ධ ශාසනය වෙනකම් බුද්ධාන්තරයක් පෙරේත ලෝකේ දුක් විඳින ඥාති කට්ටියකට පින් දෙන්න. එතකොට පින්වත්නි එක බුද්ධ ශාසනයක ඉඳලා තව බුද්ධ ශාසනයක් දක්වා කාලයක් පෙරේත ලෝකේ එක ආවිෂේ පෙරේතයෝ ටික දීර්ඝාෂ. දැන් මං කියන්න යන්නේ මොකක්ද දන්නද? උතන අපි හරි අවාසනාවන්ත සිද්ධියක් මූණ පානවා මනුස්ස ලෝකේ. අපේ අවාසනාවට පින්වත්නි අපේ අවාසනාවට අර දීර්ඝාෂ තියෙන ලෝක එකක්වත් අපේ ඇස් දෙකට පේන්නේ. දිව්‍ය ලෝකේ තියෙන දීර්ඝාෂ තියෙනවා, ඒත් ඇස් දෙකට දිව්‍ය ලෝකේ පේන්නේ. බ්‍රහ්ම ලෝකේ දීර්ඝාෂ තියෙනවා, අපේ මේ පියවි ඇස් දෙකට පේන්නේ. නිරේ දීර්ඝාෂ තියෙනවා, අපේ මේ පියවි ඇස් දෙකට පේන්නේ. පෙරේතාත්මවල දීර්ඝාෂ තියෙනවා, අපිට හරියට පේන්නේ නැහැ පියවි ඇහැට. හරිම අවාසනාව කියන්නේ අපිටත් තියෙන කෙටි ආවිෂ, තිරිසන් සත්තුන්ටත් තියෙන කෙටි ආවිෂ, අපිට ඇස් දෙකට පේන්නේ ওই දෙක විතරයි පියවි ඇහැට. අන්නේ නිසා අපි හිතන් ඉන්නවා තිරිසන් ලෝකවල තියෙන අවශ්‍යත් එක්ක සංසන්දනය කරලා බල්ලෙක් ඇවිල්ලා අවුරුදු 10යි එයාගේ අවශ්‍ය ඉවරයි මැරෙනවා. අපි ඇස් දෙකට පේන සත්තු ගවයා පූසා මේ සත්තුන් දකින්නකොට අපිට හිතෙනවා ඒගොල්ලොත් එක්ක බැලුවම අපේ අවශ්‍ය දිගයි. අපි හිතනවා පින්වත්නි ඒ නිසා අපිට හරි ලොකු අවශ්‍ය තියෙනවා කියලා. මම දවසක් නිකන් ඉන්න ගමන් කල්පනා කරා ඇත්තට අපිට නිරේ වෙනුණා නම් නිරේ අවුරුදු දහස් ගාණක් කල්ප ගාණක් ඉන්න නිරිසත්තු අපේ ඇහැට පෙනුණා නම් අපි කොච්චර පවට බය වෙයිද? මේ මෙතන ඉන්නේ චුට්ටයිනේ කියලා දැනෙනකොට අනේ මේ චුට්ට පරිස්සම් කරගෙන මේ ඉතුරු වෙච්ච ආවිෂ චුට්ට කොහොම හරි පරිස්සම් කරගෙන තවත් නම් පව් කරන්න නැතුව ඉන්න ඕනේ කියලා අපිට කොච්චර පවට බයක් වෙයිද? නිරේ පෙනුණා නම් කල්ප ගණන් නිරේ දුක් විඳින නිරිසත්තු පෙනුණා නම් අපේ අවාසනාවට ඒක අපිට පේන්නේ නැහැ. පෙරේතු ටික පේන්නෙත් නැහැ හරියට එහෙම පියවි ඇහැට. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ටික අපිට පෙනුණා නම් පින්වත්නි එහෙනම් එතෙන්දිත් අපි කල්පනා කරයි
මෙච්චර සැප විඳින ලෝක තියෙද මේ මොනවද අපි මේ විඳින්නේ කියලා. ඇයි පින්වත්නි, දෙවියන්ට දිව්‍ය සුගන්ධෙත් එක්ක මේ මිනිස්සු මහ ගඳයිලු. මිනිස්සු මොන පර්ෆියුම් අනම් මනම් මොනවා පාවිච්චි කරා මේ මිනිස්සු හරි ගඳයි දෙවියන්ට. දෙවියෝරුන්ගේ සුගන්ධෙ එච්චරට. ඉතින් අර අවුරුදු දහස් ගණන් කල්ප ගණන් එච්චර සුවඳ සැප විඳින්න තියෙද්දී මෙතන මේ ගන්ධස්සාර ලෝකේ ඇවිල්ලා ඉන්න පොඩි කාලේ පින්වත්නි පව් කරගෙන අච්චර අර මහා පෞරුෂක ඉන්න තියෙන ටික අතෑර ගන්නවා නම් මං ඊයේ දන්න කියන ගෙදරකට වැඩම කරා. ඒ ගෙදර ඉන්නවා මේ ලැබ්‍රඩෝ කියන බල්ලෙක්. ඒ ලැබ්‍රඩෝ කියන බ්‍රීඩ් එකේ බල්ලෙක් ඉන්නවා. ඒ බල් ඒ සුනක පුතා, හරිද, ලුසිෆර් කියලා ඒ පුතා, ඒ බල්ලා මේක පාරට දුවගෙන ඇවිල්ලා ඒ ගෙදරට එන අයගේ ඇඟට පයින්නවා. මෙයාට ගෙදර නිදාගන්න ඕනේ නාන කාමරේලු. එයාට හැමතිස්සෙම තෙත ඕනේලු. එයා වතුර ගොඩේමලු ඉන්න කැමති. දැන් වතුර ගොඩේම ඉන්න නිසා හැමතිස්සෙම අර මවිල් ගඳ ගහනවා වතුර ගොඩේ ඉන්න හින්දා. දැන් ඒ ගඳ පිටින් ඇවිල්ලා මගේ ඇඟට පැන්නා. මං ඒ වෙලාවේ මෙයා ගොඩක් ගඳයි නේද කියලා කියනකොට ගෙදර අය මට කියනවා, හාන්දුරනේ දැන් අපිට හුරු වෙලා එයාගේ ගඳක් හිතට එන්නේවත් නැහැ කිව්වා. ඒගොල්ලන්ට ගඳක් කියලාවත් දැන් දැනෙන්නේ නැහැ කිව්වා. මං එතකොට පොඩ්ඩක් කල්පනා කරා, දැන් අර සුනකේ කියන්නේ මනුස්ස ලෝකෙට වඩා පහත් ලෝකයක්නේ. තිරිසන් ලෝකයක් දුගතිය. එතකොට දුගතියේ තියෙන සතාගේ ගඳ දැන් මේ සුගතියේ ඉන්න මිනිස්සයා ඒක දැන් ආදරය නිසා ගණන් ගන්නෑ. ඒ බල්ලට තියෙන ආදරේ හින්දා ඒක ගණන් ගන්නෑ. පින්වත්නි, මට ඉස්සර ප්‍රශ්නයක් තිබ්බා. මිනිස්සු ගඳ නම් දෙයියන්ට, දෙයියන්ට මිනිස්සු ගඳ නම් ලං වෙන්න බැරි තරම් ගඳ නම් මං කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ ළඟට, රහතන් වහන්සේ ළඟට දෙවිවරු ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරනවා, ධර්මය අහනවා. මට ප්‍රශ්නයක් තිබ්බා, දෙවිවරුන්ට මේ හාමුදුරුවරු මුණ ගැහිලා දන් දෙන්න ධර්ම සාකච්ඡා කරන්න ළඟට එනකොට ඇයි ගඳ දැනෙන්නේ නැත්තේ හාමුදුරුවරුන්ගේ කියලා මට ප්‍රශ්නයක් තිබ්බා. දැන් මිනිස්සුම ප්‍රතික්ෂේප කරනවා ළඟටවත් එන්න කැමති නැහැනේ දෙවිවරු. ඒතර හාමුදුරුවරු ළඟට එනකොට ගඳ නැද්ද? උන්වහන්සේලාගේ සිල් සුවඳ නිසා ඒ ගඳ කැපෙනවද? මට එහෙම ප්‍රශ්නයක් තිබ්බා. මට අර ලැබ්‍රඩෝගේ සිද්ධියෙන් තේරුණා, ආ හරි, එහෙනම් ඕකයි වෙන්නේ. ඒ කියන්නේ අර පහත් ලෝකයේ ඉපදිච්ච සතාගේ ගඳ මේ මනුස්ස ලෝකයේ කෙනා ගණන් ගන්නෑ, මොකද අර සතාට තියෙන ආදරේ නිසා. දැන් ඒගොල්ලන්ට ඒ ගඳ ගානක්වත් නැහැලු. අන්න ඒ වගේ තමයි, එහෙනම් දෙවියන්ට මේ මහා සත්පුරුෂ ගුණ ඇති උතුමන් ඇසුරු කරනකොට පින්වත්නි ඒ මේ මිනිස් කයෙන් එන ගඳවත් දෙයියන්ට දැනෙන්නේ නැහැ. දෙයියෝ ඒ ගඳ ගණන් ගන්නෑ. ඒ රහතන් වහන්සේලා, සංඝයා, බුදුරජාණන් වහන්සේ ඇසුරු කරනකොට මිනිස් ගඳ දෙයියන්ට දැනෙන්නේවත් නැතුව ඇති. එහෙනම් අර වගේ කියලා මට ඒ උපමා ඊ ගෙදරට ගිය වෙලාවේ සිද්ධිය තේරුණේ. පෞරුෂේ, ඒ කියන්නේ දෙයියෝ ප්‍රතික්ෂේප කරන ගන්ධස්සාර ලෝකේ හිටියත් සත්පුරුෂ කෙනාට දෙවරු නමස්කාර කරනවා පින්වත්නි, පෞරුෂේ. ඒ ස්වාමීන් වහන්සේලාට වඳින පුදන ඒ දෙවිවරු දෙව්ලොව ඉඳලා මෙහෙට එන්නේ නිකන් නෙමෙයි. දැන් බලන්න පින්වත් යුද හමුදාපතිතුමා, මේ රට රකින මහා සෙන්පතියා, රටේම සෙන්පති, රටම රකින සියලු ආරක්ෂාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සෙන්පතියා, එතුමාට කොච්චර වැඩ රාජකාරී අතරේද එතුමා මේ බලංගොඩටත් ඇවිල්ලා බලංගොඩින් තවත් පැයක් විතර ඇතුළට එන කූරගලට එන්න, මේ පින්බිමට එන්න එතුමා කාලෙ වෙන් කරගන්න පින්වත්නි, මේ භූමිය ගොඩනගන මේ සත්පුරුෂ ධර්මයන්ගේ තියෙන අපේ හාන්දුරුවන්ගේ පෞරුෂය නිසා නෙමෙයිද?
දෙවිවරුත් අන්නේ වගේ තමයි දිව්‍ය ලෝකේ ඉඳලා ගඳ ගණන් ගන්නෙත් නැතුව මිනිස් ලෝකේ රහතන් වහන්සේලා හොයාගෙන එන්නේ. එහෙනම් ඕනම තැනක සත්පුරුෂ ධර්මයේ තුල පිහිටලා ඉන්න කෙනා මිනිස්සු අතර විතරක් නෙමේ පෞරුෂයෙන් බබලෙන්නේ, දෙවියන් බබුන් අතරේ පවා බබලෙනවා පින්වත්නි. ඒ පෞරුෂය ඔබට ගිහිගෙදර හිටියත් ගන්න පුළුවන්. ඇයි මං එහෙම කියන්නේ? මාතලී කියන ඩ්‍රයිවර් සක්දෙව් රජුගේ මෙයත් එක්ක දවසක් ගමනක් යනකොට සක්දෙව් රජු එක උපාසක මහත්තයෙක්ව දිවසින් දකිනවා. ඒ උපාසක මහත්තයව දිවසින් දැකලා සක්දෙව් රජුට ඒ වෙලාවෙම හිතනවා අර උපාසකයාට වඳින්න. සක්දෙව් රජු මේ මාතලී කියන ඩ්‍රයිවර්ට කව පොඩ්ඩක් වාහනේ නවත්තන්න. නවත්තලා බැහැලා සක්දෙව් රජු දන ගහලා බිම වැන්දා. මාතලී බැලුවා මේ දෙදෙව් ලෝකේ ලොක්කා අපේ සක්දෙව් මේ නායකයා අපේ සක්දෙව් රජුට වඳින්න මේ දෙව්ලුව කිසි කෙනෙක් නැහැ. එතම කාටද මේ වඳින්නේ? මාතලී ඇහුවා ස්වාමිනේ ඔබ වහන්සේ කාටද වැඳේ? මේ මනුස්ස ලෝකේ ඉන්න උපාසක මහත්තයට ගෝ පින්වත්. මේ හාඳුරු කෙනෙකුට බුදු කෙනෙකුට නේ වැඳලා තියෙන්නේ, උපාසකයෙකුට වැඳලා තියෙන්නේ. ඒ අය ස්වාමිනේ කියලා අහනකොට කිව්වා එතුමා තෙරුවන් සරණ ගිය නිතර නිතර දන් දෙන දෙමව්පියන්ට සලකන තමන්ගේ යුතුකම් වගකීම් සියල්ල හරියට කරන මහා පිංකම් කරන පින්වන්ත උපාසක මහත්තයෙක් මගේ දිවයිසට එයාව දැක්ක වෙලාවෙ මට හිතුණ එයාට වඳින්න. පින්වන්තින් පෞරුෂේ අර මනුස්සය දන්නේවත් නැහැ දෙවියන්ගෙන් වැඳුම් පිදුම් ලබන්න පුළුවන් ආත්මයක් ඔබ ඔය ලබලා තියෙන. ඔබ දෙයියෝ පස්සේ දුවදුව යන්න එපා බෙලහීනයෝ වගේ. ඔබ තෙරුවන් සරණ යන්න, ඔබ හොඳට සීලේ සත්පුරුෂයෙක් විදිහට රකින්න, ඔබ පින්කම් කරන්න සත්පුරුෂයෙක් විදිහට, තරඟයට පින්කම් කරන්න නෙමෙයි. දැන් හාඳුරුවරුත් වෙනවා. දැන් නෙල්ලිගල හාඳුරුව කූරගල හැදුවා කියලා තවත් කොහේ හරි ගලක් හොයාගෙන හාඳුරු කෙනෙක් හිතුවොත් එහෙම මාත් හදනවා නෙල්ලිගල හාඳුරුව වගේ එකක්. හරිද? තරඟයට කරන්න ගියොත් එතන සත්පුරුෂ පින්කමක් වෙන්නේ නැහැ. දෙයියෝ වඳින්නෙත් නෑ, පෞරුෂයක් එන්නෙත් නෑ. මෙහෙම වැඩ කරන්නත් බෑ. තරඟයට වැඩ කරන්න යනවා නම් පින්කම් කරන නාමයෙන් එතන සත්පුරුෂ පින්කම් නෙමේ, සත්පුරුෂ ධර්මයක් නෙමේ, පෞරුෂය නෑ. එනිසා ඔබ හැම දෙනාම පින්වත්නි ජීවිතේ පෞරුෂය ගොඩ නැගෙන නම් ඒ පෞරුෂය ඇති වෙන්නේ සත්පුරුෂ ධර්මයේ මත්තේම පමණයි කියන එක හොඳට හිතේ තියාගෙන වැඩ කරන්න ඕනේ. අපි ජීවිතේ සමහර වෙලාවට ජීවත් වෙද්දී මේ කරන දේවල් අතරේ මං ඔබට කිව්වා අපේ අතෙන් සිද්ධ වෙන ඇතැම්ම වැරදි කාම සේවන හරි මොනෝහරය අකුසලයක් නිසා කෙනෙකුට එයා මෙලවත් පෞරුෂෙ බෙදිනා පරලොවත් පෞරුෂෙ බෙදෙනවායි කියලා අර මං කිව්වේ ගෞන් ඇඳන් යන අය වෙනවා කියලා. ඒකෙදි මට එක දෙයක් තව කියන්න හිතනවා මෙහෙම. ඒ තමයි සමහර ආත්ම තියෙනවා, ඒ ආත්ම හැදිලා තියෙන්නෙම කර්ම විපාක විදියට. වඳුරු ආත්මේ උදාහරණයක්. වඳුරු ආත්මේ පිරිමි සත්තු වෙලා උපදිනවා වැරදි කාම සේවන කරපු අය. හරිද? මොකද වෙන්නේ? වඳුරු නායකයා හැමතිස්සෙම වැඳිරිය ටික තනි ආධිපත්‍යයට තියාගෙන ඉන්නවා. පැටියෙක් ඉපදිච්ච ගමන් බලනවා මෙයා ගෑනු සතේද පිරිමි සතේද? ගෑනු සතෙක් නම් තියාගන්නවා, පිරිමි සතෙක් නම් ඒ පිරිමි සතාගේ සුළුදිය පහ කරන ශරීර අංගය කොහොම හරි තුවාල කරලා විනාශ කරලා ඒ සතාව මැරෙන තැනටම වද දෙනවා. වඳුරු පිරිමි පැටවුන් එහෙම වද දෙනවා. ඒ වදෙන් බේරිලා මැරෙන්නේ නැතුව ඉතුරු වෙනවා නම් පින්වත්නි ඒ කාරුණික අම්මා ඒ පැටිය ගැන හිතලා ඒ ගෲප් එකෙන් වෙන් වෙලා පැන්නොත් විතරයි. සමහර අම්මලා එහෙම පැටියතරම් පයින්නෝ තාත්තා වද දෙනකොට. පැටියතරම් අම්මා තනි වෙනවා.
අන්නේම තනිවෙච්ච අම්මා කෙනෙක්ගේ පැටියෙක් තමයි ආපහු දවසක ආයේ තරජාතියේ ගමන පටන් ගන්න. බුද්ධ දේශනා තුළ තියෙනවා ඒ වඳුරු ආත්මෙ පිරිමි සත්තු වෙලා ඉපදිලා අර කිව්ව ශරීර අංගේ තුවාල වෙලා වන වෙලා මැරිලා යන්නේ ඒ අතීතයේ වැරදි කාමසේවනවල විපාක. පින්වත්නි, එහෙම විපාක විඳ 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 ඇවිල්ලා නිරෙත් දුක් විඳලා ඉතුරු වෙච්ච ටික තමයි අර වගේ අර ගෑනුන් ඇඳුම් අඳින කාන්තා ඇඳුම් අඳින පිරිමි ආත්ම ලැබපු අය කිව්වේ ඉතුරු වෙච්ච ටික. හරිද? එතකොට මම ඔබට මේ කියන්නේ, දැන් මේ දේශනේ අහන් ඉන්න අය අතරේ කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන්, තමන් අතින් ඔය වැරදීම අතීතේ කවදා හරි වෙලා තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම වෙච්ච කෙනෙක් මේ දේශනේ අහනවා නම් ඔබට හිතෙන්න පුළුවන්, මගේ අතින් මේ වැරදුනා, මේ වැරදිච්ච තැන. දවසක් මට එක දරුවෙක් කතා කරලා කියනවා අපේ හාන්දුරනේ, මම උසස් පෙළ කරන කාලේ විශ්වවිද්‍යාලයන හාන්දුරු කෙනෙක් එක්ක මගේ ප්‍රේම සම්බන්ධයක් ඇදිලා තිබ්බා. අපේ හාන්දුරනේ ඒ හාමුදුරුවොත් එක්ක ප්‍රේම සම්බන්ධය හැදිච්ච එදා මට තේරුන්නේ මං කරන්නේ වරදක් කියලා. මේ තරුණ දුවෙක් මට කෝල් එකක් දීලා මේ කිව්වේ මේ සිද්ධිය. අපේ හාන්දුරුවනේ එදා ඒ සම්බන්ධය ගොඩනගාගත්තේ තරුණ හාන්දුරුවෝ. පස්සේ මට ආරංචි වුණා ඒ සම්බන්ධය තියෙන කාලේ තව ගොඩාක් සම්බන්ධ තියාගෙන හිටියා කියලා. ඒ වෙලාවේ මං ඒ හාන්දුරුවන්ගෙන් අයින් වුණා. අන්තිමට ඒ හාන්දුරුවෝ ගමේම ගෑනු ළමෙක් එක්ක සිවුරු ඇරලා ගිහිල්ලා දැන් ළමෙකුත් හදාගෙන. මට තරහක් නැහැ. හැබැයි අද මට ධර්මය අහන්න ගත්තට පස්සේ පසුතැවීමක් ඇවිල්ලා තියෙනවා. මං එදා කරපු වැරැද්දට පෙරේතෙක් වෙලා උපදී කියලා මගේ හිත හැමතිස්සෙම මට පසුතැවීමක් ගෙනත් දෙනවා. හාන්දුරනේ, මං ඒ වේදනාවෙන් පීඩා විඳිනවා හැම වෙලාවෙම රෑදවල් නැතුව. මම මොකද්ද කරන්න ඕනේ? මට ඒ වෙලාව ඇත්තටම කතා කරන්න ලොකු වෙලාවක් තිබුණේ නැහැ. මම විනාඩියෙන් දෙකෙන් කිව්වා පොතේ, නගර සෝබිනියෝ මේ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා අරහත්ත්වයටපත් වෙලා අර සමාජේ පිළිකුල් කරපු ශරීරයේ ඇතුලේ තීච්ච අස්ති ධාතුන් වහන්සේලා බවට පත් කරලා වර්තමානයේ මිනිස්සුන්ගේ වැඳුම් පිදුම් කරන තැනට ඒ අස්ති ටික ගේන්න දක්ෂ වුණා නම් නගරසෝබිනියෝ පුතා කරලා තියෙන වැරැද්දට පුතාට නිදහස් වෙන්න බැරි මොකද කියලා මං කිව්ව නිසා ඔයා අනිවාර්යෙන්ම අතීතය අතහැරලා දාලා වර්තමානයේ වා වරද විදියට දකින නිසාම ඔයාට මේ වැරදින් නැගී සිටින්න පුළුවන්. ඒකට කියන ආයති සංවරය කියලා. මං ඔබට මතක් කරනවා පින්වත්නි, ඔබ අතින් යම් වරදක් වෙනවා නම් ඔබට පෞරුෂය හීනයි. ඔබේ පෞරුෂය නැහැ. වරදින් නැගිටින්න ඔබේ පෞරුෂය මතුවලා එනවා. අඟුලිමාල හාමුදුරුව අන්නේ පෞරුෂය ගොඩනගා ගත්තා. අඟුලිමාල හාමුදුරුව පින්වත්නි, එදා අර මිනි මරපු කාලේ මිනිස්සු හිතුවා චණ්ඩියා, මෙච්චර මිනි මරන්නේ චණ්ඩියා නෑ පින්වත්නි. අඟුලිමාල හාමුදුරුවන්ගේ පැත්තට හැරිලා පොඩ්ඩක් අඟුලිමාල හාමුදුරුවන්ගේ දිහයෙන් හිතන්න. අඟුලිමාල හාමුදුරුව මිනි මරණ කාලේ අඟුලිමාල හාමුදුරුව එදා අඟුලිමාලගේ පැත්තෙන් හිතන්න පොඩ්ඩක්. ඇයි මෙයා ඇඟිලි එකතු කරේ? මෙයා ඇඟිලි එකතු කරේ ගුරුවරයාට ගුරු පඬුරු විදිහට ඉල්ලපු නිසා. එතන තිබ්බයාට ගුරු ගෞරවයක්. ඇයි ගුරුවරයා ඒ වගේ දෙයක් කරේ? ගුරුවරයාට අර අඟුලිමාල එදා අහිංසකනේ, අහිංසකත් එක්ක එකට හිටපු යාළුවෝ ටික කොටවන්න, ගුරුවරයාගේ ආදරේ බලන් ඉන්න බැරිකමට කොටවන්න, ගුරුවරයාගේ බිරිඳත් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා ගුරුවරයාගේ ඔළුවට දැම්මා. ගුරුවරයා එදා ඉඳන් සැක ඇහිම් බැලුවේ අහිංසක දිහා. අහිංසකගේ තිබ්බ දක්ෂකම් සහ ඒ අහිංසකකමට ඇත්තටම ඒ ගුරු පවුල හැමෝම ආදරේ. ඒ ආදරේ නිසාම ගුරුවරයාගේ බිරිඳත් හරිම ලෙංගතුව කතා බහ කරා.
ඒ ලෙංගතුකම ගුරුවරයටත් දැනුනෙ පින්වත්නි, අර සැක ඇහින් ඊට පස්සේ. ඒ ඇහින්ම හිතුවා එහෙනම් මොකක් හරි එකක් ඇති මට හොරෙන්. හිටපංකො මම පලිගන්නම් කියලා තමයි අර වගේ ගුරු පඬුරු එල්ලුවේ. අන්තිමේදී ගුරු පඬුරු ටික දෙන්දෝ නොදෙන්දෝ නොදුන්නොත් ඒක අසත්පුරුෂ ධර්මයක්. දෙලොවක් අතර තනි වෙලා කැලේට ගියා කඩුවපු තරම් මම මේ කියන සිද්ධිය හොඳට හිතින් හදවතින් අහලා බලන්න. පළවෙනි දවසේ පින්වත්නි, මෙච්චර අහිංසක හිතක් තියෙන මිනිස්සයා ඇඟිල්ලක් ගන්න මිනිස්සෙක් මරන්න හදපු වෙලාවේ මට හිතෙනවා මග ඇරලා යන්න ඇති. ඒ මිනිස්සයාට මරන්න කඩුව ඔසවලා ආයි කොඩුව පාතට දාගන්න ඇති පළවෙනි දවසේ. ආත්ම ශක්තියක් තියෙන නැතුව ඇති. දවස් ගානක් අමාරුවෙන් උත්සාහ කරලා 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 තමයි පින්වත්නි පළවෙනි මිනිස්සයා මරන්න ඇත්තේ. ඇස් දෙක පියාගෙන අහක බලාගෙන ගහන්න ඇත්තේ. එදා අඟුලිමාල අහිංසක පළවෙනි මිනිස්සයව එහෙම මර මර ඇඟිලි ටික ටික එකතු කර කර ගස් බෙන අස්සේ පඳුරු අස්සේ හංගනකොට පින්වත්නි දවස ගානේ ගැනගෙන බලද්දී ඊයේ තිබ්බ ඇඟිලි ගාන අඩු වෙලා බලනකොට සත්තු කනෝ. අර බෙනේ අස්සේ හංගලා තිබ්බම බෙනේ අස්සෙන් අරන් සත්තු කනෝ. පඳුරු අස්සේ හංගලා තිබ්බ ඇඟිලි සත්තු කනෝ. ඒ නිසා බැරිම තැන තමයි අඟුලිමාල වෙන කරන්න විකල්පයක් නැතිම තැන තමයි මේ ටික පරිස්සම් කරගන්න ඕනකමට ගහක වැල් පොටක ගැට ගගහ පින්වත්නි තමන්ගේ ළඟ තියාගන්න ඕනකමට බෙල්ලේ දාගත්තේ වැල් පොට. නැතු මේ මාල හදාගෙන චණ්ඩියෙක් වෙලා කඩුව අමෝරගෙන ඉන්න එහෙම පෞරුෂයක් පෙන්වන්න ලොකුකන් තිබුණේ නැහැ. මං ඔබට හදවතින් අහන්න කියලා කියනවා, ඒ අහිංසක ඒ අඟුලිමාල අර ඇඟිලි ටික පින්වත්නි බෙල්ලේ ඔතාගෙන ඉන්නකොට අර වැල් ගැට ගහගෙන නිකමට හිතන්න ඇඟ පුරා දැන් ලේ පෙරෙනවා ඇති. ඔය මාලේ තියෙන ඇඟිලි ඔක්කොම එක දවසේ මේ අද උදේ මරලා ගත්ත පිරිසිදු අමු ලේ තියෙන ඇඟිලි නෙමෙයි. ඔය මාලේ තියෙන ඇඟිලි හොඳට හිතලා බලන්න දවස් ගණන් මාස ගණන් පරණ වෙච්ච ඇඟිලි ඕකේ තියෙනවා. සති ගණන් පරණ වෙච්ච ඇඟිලි ඕකේ තියෙනවා. ගඳ ගහනවානේ ඒවා. කොණු වෙලා ඇතිනේ ඒවා. පණුව උතුරනවා ඇතිනේ පින්වත්නි සමහර. දැන් මේක බෙල්ල හරහනේ තියෙන්නේ ඔය මාලේ. ඔබ නිකන් හිතන්න මේ බෙල්ලේ ගෑවෙන සමහර ඇඟිලි කොණු වෙලා පණුව උතුරනකොට ඒ පණුව නලියන චිරිචිරි සද්ද මේ කනට ඇහෙනවා ඇතිනේ. අර පණුව ඇඟ පුරා දුවනවා ඇතිනේ. ඒ කුණු වෙච්ච ගඳ දැනි දැනි අර පණුව නලියන සද්ද ඇහි ඇහි පින්වත්නි මොන අපා දුකක් ඒ කැලේ විඳින්න ඇද්ද කියලා හිතන්න. අහිංසක එදා ඒ කැලේ ඉන්නකොට මිනිස්සු හිතන්නේ චණ්ඩිය වගේ හිටියා කියලා. නෑ, මෙයාගේ මේ දුක කියන්න කවුද හිටියේ? මේ දුක කියන්න එක යාළුවෙක් ළඟ හිටියද? නෑ පින්වත්නි, දැන් මෙයා එක දෙයක් දන්නවා. මම කවදා හරි මේ මාල ටික එකතු කරලා දෙයි ගුරුවරයාට. මේ ඇඟිලි 1000 එකතු කරලා දුන්නත් ආයේ මට ජීවිතයක් නැහැ සමාජයට ගිහිල්ලා. එයා ඒක දන්නවා. එයා දැන් පැහැදිලිවම ලෝකෙන් තනි වෙච්ච කෙනෙක් කියන එක එයා දන්නවා. ඔබ හිතන්න බඩගිනි වෙනකොට කඩයක් හොයාගෙන ගිහිල්ලා කාලා බීලා එන්න පුළුවන්ද? හාල් කිලෝ එකක් අරගෙන එන්න, තේ ටිකක් හදාගන්න, සීනි ටිකක් ගේන්න කඩේ යන්න පුළුවන් තැනකද මේ මිනිස්සයා හිටියේ? අර කැලේ ඇතුලේ මොනවා කන්න ඇද්ද පින්වත්නි ඔබ නිකන් හිතලා බලන්න. අල කොළ මුල් ඕව කන්න ඇත්තේ, පොතු කන්න ඇත්තේ. මොන දුකක්ද? එහෙම මිනිස්සයා සමාජෙම පිළිකුල් කරපු මිනිස්සයට පින්වත්නි අද අපේ නෙල්ලිගල හාමුදුරුව ළඟ තියෙනවා ඒ අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ 13 වහන්සේලා නෙල්ලිගල හාමුදුරුව සතුව තියෙනවා. මම ඔය නෙල්ලිගලදී අඟුලිමාල මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා වඳිනකොට මං කල්පනා කරනවා උන්වහන්සේ කොහොම දුක් විඳින්නේ නැද්ද? අද පෞරුෂය ඒ 13 වහන්සේලාටත් අපි වන්දනා කරන තැනට උන්වහන්සේ පෞරුෂ තැනකට ආවා. අන්න පෞරුෂය පින්වත්නි
සත්පුරුෂ ධර්මය ගොඩනගා ගත්ත නිසා. එහෙනම් මම ඔබට එක දෙයක් කියනවා, අඟුලිමාලට නගර සෝබිනියන්ට ඒ පෞරුෂ ගොඩනගා ගන්න පුළුවන් වුණා නම්, මෙතෙක්කල් ඔබ අතින් මොන වැරදි වුණත්, මොන අඩුපාඩු වුණත්, වැරදි කාම සේවන හෝ මොන්නවා වුණත්, මිනියක් මැරිලා තිබ්බත් ඔබ අතින් ඔබ සැලෙන්න එපා. ඔබට ඒ පෞරුෂ ගොඩනගා ගන්න පුළුවන්. ඔබ එන්න සත්පුරුෂ ධර්මයට, ඔබ ධර්මය අහන්න පටන් ගන්න, ඔබ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න පටන් ගන්න, ඔබ දන් දෙන්න පටන් ගන්න. පින්වත්නි, ඔබට එදා අඟුලිමාල ස්වාමීන් වහන්සේට බුදුරජාණන් සවදාළ වටින උපමාව මතක් කරන්නම්. වලාකුළු වලට හඳක් වැහිලා තියෙද්දි ඒ හඳේ ආලෝකේ වැටෙන්නේ නැහැ පොළොවට කිව්වා. වලාකුළු වලට වැහිලානේ, හඳේ ආලෝකේ වැටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් ඔය පෙන්නපු උපමාව. උන්වහන්සේ පෙන්වන ඕනම කෙනෙක් අසත්පුරුෂ ධර්ම වලින් වැරදි වලින් වැහිලා තියෙන තාක්කල්, කෙලෙස් වලින් වැහිලා ඉන්න තාක්කල් අර වලාකුළු වලට වැහුණා වගේ කිව්වා. ඒ වලාකුළු ටිකෙන් පින්වත්නි මිදිච්ච හඳ වගේ ඕනම කෙනෙකුට වරදින් නිදහස් වෙන්න පුළුවන්. එදාට යා බබලනවායි කිව්වා, අර වලාකුළු ඈත් වෙච්ච තැන හඳේ එළිය පොළොවට වැටෙනවා වගේ. පින්වත්නි, එහෙනම් ඕනම කෙනෙකුගේ පෞරුෂය නැති වෙච්ච අසත්පුරුෂ ධර්ම වලින් ඔබ දැන් අදිස්ථානයක් ගත්තොත් මම නැගිටිනවා, මගේ හැම වරදක්ම මම හදා ගන්නවා. එදාට ඔබ හඳක් වගේ ලෝකෙට බැබලෙන්න පටන් ගනී, ඔබේ පෞරුෂ ගොඩනගෙන්න පටන් ගනී. ඔබ හැම දිනෙකටම ඒ සත්පුරුෂ ධර්මය තුල ගොඩනගා ගත යුතු පෞරුෂය පිණිසම මේ උතුම් අනුශාසනාව හේතු ආසනා වේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේ පින්වත්නි, අපේ නෙත්‍යෆම් නාලිකාවේ වෙනදට සිත්නෙන් තසපුව දේශනාව සහ සාකච්ඡාව කියලා කොටස් දෙකක් කරනවා. නමුත් මට කල්යාණ මිත්‍ර නෙත් නාලිකාව දේශනාව ආරම්භයේදීම දැනුවත් කළා ස්වාමීන් වහන්සේ සාකච්ඡාවේ වෙලාවත් දේශනාවටම ගන්න කියලා. ඉතින් ඒ නිසා මට නිදහසේ අද ධර්මයේ කියා දෙන්න වාසනාව ලැබුණා. මේ ධර්මශාලාවේ ඇහිච්ච පළවෙනි දේශනාව, ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සිංහනාදයක්. ඒ සිංහනාදයට පින්වත්නි ඕනම වැරදි කරන කෙනෙක්ව නිදහස් කරන්න ධර්මදේශකයන් වහන්සේට පෞරුෂයක් තියෙනවා. ඔබ දන්නවා මේ ලෝකේ මහ ලොකු වෙනසක් කරන්න, මේ රටටත් ඒ වෙනස කරන්න මේ දායාදය අපිට ලැබුණේ කවුරු නිසාද? අපි අද මේ ධර්මය අහන්නේ, මේ ධර්මශාලා හැදෙන්නේ අපේ නෙල්ලිගල හාමුදුරුවෝ මම වගේ අපේ මේ හාමුදුරුවෝ මහාන වෙලා ඉන්නේ, අපේ දිස්නාම්මල හමුදාපතිතුමා මේ ආණ්ඩුකාරතුමා ඇතුළු මේ මෙතන එකතු වෙච්ච මේ හැමෝම, අපේ නෙත්නාලිකාව මේ හැමෝම මෙච්චර පිං කරන්නේ කවුරු නිසාද? මිහිඳු මහරහතන් වහන්සේ අපිට ධර්මය ගෙනත් දුන්න නිසා. පින්වත්නි, මිහිඳු මහරහතන් වහන්සේට මේ රටටේ ධර්මය ගේන්න කවුද ඒ පරිසරය හදලා දුන්නේ? ධර්මාශෝක රජතුමා. ධර්මාශෝක රජතුමා කියන්නේ මහා වැරදි රාශියක් කර කර හිටපු, චණ්ඩාශෝක කියලා නම හැදිච්ච, මිනී මරාගෙන හිටපු කෙනෙක්. නමුත් ඒ මිනී මරපු චණ්ඩාශෝක වලාකුළු ටිකෙන් මිදිලා හඳක් බැබලෙනවා වගේ ධර්මාශෝක වෙලා බැබළුනේ සත්පුරුෂ ධර්මයට ආපු නිසා. ඔබට එකක් මතක් කරනවා, ඒ චණ්ඩාශෝකෝ ධර්මාශෝක කළේ පුංචි හාඳුරු කෙනෙක්ද නැද්ද? පොඩි හාඳුරු කෙනෙක්, නිග්‍රෝධ. ඒ නිග්‍රෝධ කියන පොඩි හාඳුරෝ සාමණේරයි. සාමණේර හාමුදුරුවෝ දැකලා චණ්ඩාශෝකට හිත පැහැදුනාට පස්සේ මාලිගාවට ගෙනල්ලා කිව්වා, ඔබ වහන්සේ කැමති තැනක අසුන් ගන්න කියලා. ඔබට මතක ඇති නිග්‍රෝධ පොඩි හාඳුරුවෝ ගිහිල්ලා අසුන් ගත්තේ කොහෙද කියලා? කොහෙද පින්වත්නි? මේ මහා අධිරාජ්‍යවාදියාගේ සිංහාසනයේ ගිහිල්ලා වාඩි වුණා. නගින්න උස නෑ සිංහාසනෙට, පුංචිනේ, අවුරුදු 7යිනේ. සිංහාසනේ අල්ලගෙන විතරයි ඉන්නේ, නැගගන්න බෑ. ධර්මාශෝක රජතුමාමයි ඇවිල්ලා උස්සලා තිබ්බේ සිංහාසනේ උඩින්. පින්වත්නි, පෞරුෂය, අවුරුදු 7ක පුංචි හාඳුරු කෙනෙක් වුණත්
අධිරාජ්‍යවාදයාගේ ධර්මාසනයේ වාඩි වෙලා අධිරාජ්‍යවාදයාගේ මනස වෙනස් කරන්න තරම් ඒ පුංචි හාමුදුරන්ට එච්චර පෞරුෂයක් ලැබුණා. ඒ පෞරුෂයෙන් ආපු මහා සංඝ පරපුරේ වර්තමාන අභිමානවත් පුරුකක් වෙච්ච අපේ නෙල්ලිගල ධම්මරතන නායක හාමුදුරුවෝ, වතුරු කුඹුරි ධම්මරතන හාමුදුරුවෝ කියලා නෙමෙයි මට හැමතිස්සෙම කියවෙන්නේ, නෙල්ලිගල ධම්මරතන හාමුදුරුවෝ කියලා. උන්වහන්සේට අන්වර්ථ නාමයක් නෙල්ලිගල හාමුදුරුවෝ කියන්නේ. ජනාධිපතිතුමා වුණත් කවුරු වුණත් දන්නේ නෙල්ලිගල හාමුදුරුවෝ කියවම. වතුරු කුඹුරි හාමුදුරුවෝ කිව්වොත් දන්නේ. අපි ඒ නිසා අපේ නෙල්ලිගල හාමුදුරුවන්ට ඒ නමින් ලෝකෙම අනාගතයේ උන්වහන්සේව ලෝකෙ හැම කෙනෙක්ම දැනගනීවි. අවුරුදු 30 ගානක වයසක අපේ හාමුදුරුවෝ මෙච්චර වැඩ කොටසක් මේ ශාසනයට දායාද කරා නම් අනේ උන්වහන්සේට අපි රැස් කරන මේ හැම පිනක්ම දායාද වෙලා දීර්ඝාෂ ලැබිලා අපේ හාමුදුරුවෝ මේ ශාසනයට මහා ශක්තියක් වෙන්න තවත් බොහෝ සසුන් වැඩවඩන්න අපේ හාමුදුරනේ ඔබ වහන්සේට භාග්‍ය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ මීට වසරකට පෙර මිය ගිය සශිනි ලවංගා ෆොන්සේකා දියණියගේ මව, පියා, සහෝදරයා, ඒ අජිත් පුතු ඇතුළු පවුලේ පින්වත් සියලු දෙනා. ඉතින් හැම දෙනාම දායකත්වයෙන් එකතු වෙමින් බලාපොරොත්තු වෙනවා වසරකට උඩදී පිළිකා රෝගයට ගොදුරු වෙලා ජීවිතේ අත්හරින්නට සිද්ධ වෙච්ච ශශිනි ලවංගා ෆොන්සේකා පින්වත් දියණියට, ඒ සොයුරියට, ඒ ඥාතිවරියට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම වර්ග පරම්පරාවේ මියගිය සියලු ඥාතීන්ට, සංසාරගත සියලු ඥාතීන්ට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. මට මතකයි ඒ දියණිය පිළිකා රෝගයෙන් පිළිකා විඳින කාලේ අපිව මුණ ගැහිලා නිතරම මේ ධර්මය ඇහුවා, පින්කම් කළා. ඉතින් නෙත්නාලිකාවෙත් අපි ඇය ගැන කියලා තියෙනවා. අද ඇය ජීවිතය අතහැරලා වසරක් වෙන තැන අපි මේ දායකත්ව දේශනාවෙන් ඇයට පින් දෙනවා. උපන්නා වූ ලෝකයක සුවපත්ව, ඒ වගේම සසරගත සියලු මීගේ ඥාතියොත් මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා කියලා. ඒ වගේම මීගේ ඥාතියන් සිහිපත් කරද්දි කියන්නට ඕනේ, මේ ධර්මශාලාව ගොඩනගන්නෙත් අපේ පින්වත් දිස්න අම්මගේ, මාස්ටර් ගයිඩ් ආයතනයේ පින්වත් අධිපතිතුමිය, අපේ දිස්න අම්මගේ ආදරණීය අම්මා දීතා ආටිගල අම්මට මේ පින් අනුමෝදන් කරන්නයි. පින්වත් දීතා ආටිගල අම්මා ගොඩාක් පින් කරගත්තත් දිස්න අම්මගේ සත්පුරුෂ දියණියක් විදිහට ලබා දුන්න අනුග්‍රහයෙන්. ඉතින් දීතා ආටිගල අම්මා උපන්නා වූ ලෝකෙක ඉඳලා අම්මේ කවදා හරි මේ ශාලාවේ බණ හඬේ අදත් ඇවිල්ලා ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. අපි ඇයටත් මේ පින් ආශිර්වාද කරමු. මේ ශාලාවේ යුග යුග ගණන් ධර්මයේ රැවුත් පිළිරැව් දේවි, ඒ හැම මොහොතක් මොහොතක් පාසා දීතා ආටිගල අම්මා ඇතුළු අපිට සිහිපත් වෙන නොවන අපේ පින්වත් දිස්න අම්මා සහ සිහි වෙන නොවන කිව්ව නොකිව්ව සියලු සෑම දෙනාගේම සංසාරගත සියලුම මේගේ ඥාතියෝ මෙපින් බලෙන් පරලොවම සැනසෙත්වා කියලා සාදු කියන්න. මේ ධර්මශාලාවේ පළවෙනිම පස්පෙඩල්ල කපලා තියෙන අපේ පින්වත් සබරගමේ ආණ්ඩුකාර ටිකරි කොබ්බෑ කැඩුව මැතිතුමන්. අපි දැක්කා එතුමා මොන තරම් සත්පුරුෂ විදියට නෙලිගල හාමුදුරුවන්ට මහා ශක්තියක් වෙනවාද කියලා. අපි එතුමන්ටත් අපිට මහා කල්යාණ මිත්‍රත්වකින් සෙනෙහසින් කටයුතු කරන අපේ පින්වත් යුද හමුදාපතිතුමන්, එම මැතිනිය අපේ පින්වත් සුජීවා නෙල්සන් මැතිනිය සහ මේ වෙලාවේ මට නම් ගම් කියන්න බැහැ, බොහෝ දෙනා මෙතන සහභාගී වෙනවා, කාලය නැහැ. නෙලිගල හඳුරන්ගේ අම්මවයි තාත්තවයි අනිවාර්යෙන් මතක් කරනවා. නෙත් ආයතනයේ පින්වත් අධිපතිතුමන් සහ අපේ ප්‍රධාන විධායක නිලධාරීතුමන්, වරුණ ඉදිරිසිංහ මහත්මයා ඇතුළු ආගමිකංශයේ සියලු දරුවන්, කිව්ව නොකිව්ව ආපු නාපු සිහි වෙච්ච නොවෙච්ච හැම දෙනෙකුටම එකසේ මේ පින හේතු වාසනා වේවා. දෙවියෝද මේ පින්වත් සත්පුරුෂ මිනිසුන් සියලුම දෙනාද මේ පින් බලෙන් මෙලොව හිතසුව පිණිස මේ පින් උපකාර කරගනිත්වා. හැම දෙනාටම දීර්ඝාෂ නිරෝගී සුව සැලසේවා, පරලොව සුගතියත් සැලසේවා. හැම දෙනෙකුටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ඔබට සත්පුරුෂ ධර්මයේ ඔස්සේ ලැබෙන ආත්ම විශ්වාසයෙන්, ආත්ම ශක්තියෙන් විශාරදව ලැබෙන ඒ පෞරුෂය හැම දෙනාටම සියලු ලෝ සතුන් තුළ ගොඩනැගෙන්නට මේ හැම පිනක්ම හේතු වාසනා වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු.
ආකාසට්ටා චබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු ත්වං සදාති සතු 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 නෙත් යුද හමුදා කටින චේවර පූජාවේ ධර්මානුශාසනාවයි එලෙස නිමාවටපත් උනේ. අපේ පෝජනීය වන්දනීය උඩුගම්පල හෙණ්ඩි මහරගම්පහ බවුන් පැලස නිර්මාතෘ වල්පොල ගෞතම ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ ධර්මානුශාසනයෙන් රැස් කරගත්තා වූ සියලු කුසලයන් නිදුක් නිරෝගී භාවය චිරජීවනය පිණිසම වේවා, උතුම් වූ නිවනින් නිවීම පිණිසම මේ කුසල් පාරමී ධර්මයක් වේවායි ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේට පරිෂ්කාර පූජා කිරීම සඳහා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එවගේම ශ්‍රී ලංකා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි ඔබතුමන්ට, එවගේම සබරකමුව ආණ්ඩුකාර ටිගිරි කොබ්බෑකඩුව මැතිතුමනි ඔබතුමන්ටත් බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. එවගේම නෙත් FM රේඩියෝවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත කේ දහනායක මැතිතුමනි ඔබතුමන්ටත් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. එවගේම මේ උතුම් වූ දම් සභා මණ්ඩපයේ අද අභිනව මේ දම් හඬ අවදි කරපු මේ පුණ්‍ය භූමියේ සුවිශාල ධර්මශාලා විදි කරන්නට ශක්තිය ලබා දුන් මාස්ටර් ගයිඩ් ආයතනයේ ගරු සභාපති තුමියනි දිස්ත්‍රා වණිගසේකර දයාබර මෞතුමියනි ඔබතුමියටත් බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා පරිස්කාර පූජා කිරීම සඳහා අපේ පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමීන්ද්‍රයන් වහන්සේට. එවැගේම ශ්‍රද්ධාවන්ත පින්නතුනි පරිස්කාර පූජා කරන අයට අපි ඉනික් බිති අවස්ථාව උදා කර දෙනවා. අපේ හාමුදුරන්ට පරිස්කාර පූජා කරන්නට එයත් සමගම සිහිපත් කරන්නට ඕන රාත්‍රී 9:30ට සර්ව රාත්‍රික පරිත්‍රාණ දම් දෙසුම මේ ඓතිහාසික කෝරගල පොදබිමේ අභිනව ධර්මශාලා මණ්ඩපයේ සිට සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා ඒ පරිත්‍රාණ දම් දෙසුම ශ්‍රවණය කරන්නට නෙත් සමග එකතු වෙන්නට කියලා. එනිසා ඒ සඳහාත් ආරාධනා කරමින් සම්බදතාවය බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි.